වංචක ධර්ම හා චිත්ත උපක්ලේෂ ධර්ම රේරුකානය චන්දවිමල මහනාහිමි ප්‍රස්ථාවනා වංචක ධර්ම නැමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන්ගේ එක්තරා තත්ත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍රන්ථයකි මේ ග්‍රන්ථයහි දක්වනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වංචකත්වයයි චිත්තය වනාහි අති විචිත්‍ර දෙයකි ඒට වඩා විචිත්‍ර වූ තවත්දයක් ලොවෙහි නැත එබැවින් තතාගතයන් වහන්සේ විසින් දිිට්ठං වෝ බික්කවේ චරණං නාමං චිත්තන්තිී ඒවං බන්තේති තම්පිකෝ බික්කවේ චරණ නාම චිත්තං චිත්තනේව சிිත්තන්ති தேනාපිකෝ ික්க்கவே චරණேන චිත්த்தේන චිත්த்த මේව சிිත්තර යනුද நாහංபிக்கவே அ்nyaங ඒක නිக்காයම්පී සමනුපස්සාමි ඒවං சிිත්த்தං යதுදං භිக்கවේ சிරச்சානගතා පාන தேෙහි පීකෝ ික්க்கவே තිරච්චානගතේහි பாනෙහි චිත්ත මේව චිත්තරා යනුද වදාරණලදී. සෝමනස්ස සාගත දිට්ටි සම්ප්‍රයුක්ත අ සංකාරික සිත වූ මේ පළමුණ කුසල චිත්තය සාමාන්‍ය එකක් වුවද පුද්ගලයන් දහසක් තුළ ඇතිවනුවේ දසදහස් ආකාරයකිනිි. ලක්ෂයක් තුළ ඇතිවනුවේ ආකාර ලක්ෂයකිනිි. එක් පුද්ගලයකු තුළම වුවද අවස්ථා දහසකදී ඇතිවනුව ආකාර දහස්සකනි අවස්ථා ලක්‍ෂයකදී ඇතිවනුවේ ආකාර ලක්ෂයකිනිි සිත පමණක් නොව එයහා උපදිනා වූ ලෝබ ආදී චයිතසිකයෝද සිත සේම විචිත්‍ර වෙති සාමාන්‍ය එකක්පු ලෝබය පුද්ගලයන් දහසක් කෙරෙහි උපදිනයේ දහස් ආකාරයකිනිි දස දහසක් තුළ උපදිනයේ ආකාර දසදහසකිනි ලක්ෂයක් තුළ පදිනුවේ ආකාර ලක්ෂයකිනි. එක් පුද්ගලයකු තුළ එපද මෙහිද ඒ ඒ අවස්ථාවල හැටියට නොෙක් ආකාර වන්නේය. මේ චිත්තයි චෛතසිකයන්ගේ විචිත්‍රත්වයයි. මෙසේ විචිත්‍ර වූ චිත්ත චෛතසිකයන් නතුරෙන්. අකුසල චිත්ත චෛතසිකයෝ සමහර අවස්ථාවලදී ඒවා යම් කිසිවෙකුගේ සන්තානයෙහි උපදින්නහුනම් ඒ පුද්ගලයාට ඒවා අකුසල ධර්මයන් බව නොදනෙන තර්මට කුසල ධර්මයෝ යැයි පුද්ගලයන් රවටති. උපන් පුද්ගලයාට කුසල ධර්මයක්යෙ රැවටීමට හේතුවන හැටියට කුසල ධර්මයන්ගේ ආකාරය ගෙන උපදින්නා වූ ඒ ලෝබ ආදී අකුසල ධර්මයෝ වංචකධර්මනම් වෙයි පරාර්ථ කාමතාවේශයෙන් වංචකලෝබය ධාතුකාමතාවේශයෙන් වංචකලෝබය යනාදියෙන් මෙම ග්‍රන්තෙහි දක්වන ලබනුවෝ කුසලයන්ගේ ආකාරය ඇති ඒ අකුසල ධර්මයෝය එයින් අකුසලයක කුසලයවීම හෝ කුසලයක අකුසලයක් වීමහෝ අදහස් කරනුනො ලැබේ කිසි කලක අකුසලයක් කුසලයක් හෝ කුසලය අකුසලයක් හෝ නොවෙයි මුලා නොවෙනු අමු මැටිපිඩේ යටිපැත්ත තැබස්ථානය ආකාරය ගන්නාක් මෙන් සමහරවිට ලෝබ ආදී ධර්මයෝ උපදිනා පුද්ගලයාගේ අදහස් වල ආකාරය ගනිති එබැවින් පාපේට නොකැමැති පාපය පිළිකුල් කරන පාපට බියවන කුසල අධ්‍යාශය ඇති තැනැත්තන් කෙරෙහි උපදිනා කල්හි බොහෝසයින් පුද්ගලයාගේ අදහස්සට අනුකූලබීම් වශයෙන් ලෝබ ආදී අකුසල ධර්මයෝ කුසලයන්ගේ ආකාරයෙන් පහළ වෙති. වංචකධර්ම නම් වූ කුසලධර්මයන්ගේ වේශයෙන් සන්තානෙහි පහළවන්නා වූ ඒ අකුසල ධර්මයන්ගෙන් කෙරෙන වංචනය තමා විසින්ම තමහට කරගන්නා වංචනයවෙයි. තවත් ක්‍රමයකින් කියතහොත් එය තමාගේ සිත විසින්ම තමාගේ සිතට කරන වංචනයකි. එබවින් අන්්‍යන් විසින් රැවටීමට දुෂ්කර වූ බොහෝ නුවනැති පුද්ගලයෝද ඔවුන්ගේ සන්තානයහි උපදිනා වංචක අකුසලධර්මයන්ට රැවටති සාමාන්‍ය ජනයා තබා බොහෝ ධර්මශාස්ත්‍ර උගත්තහුද නොයෙක් විට උන්ගේ සන්තානයෙහි පහළ වන වංචක ධර්මයන්ට රැවටහි නොමගයති. සාමාන්‍ය ජනයන්ගේ රැවටීම ගැන කියනුමකිම. වංචක ධර්මයන්ට රැවටී අගුණයම ගුණයයි වරදවාගෙන තමන්ගේ සන්තානයහි ඒවා වැඩිවැඩිය නැති කරගන්නෝද පියි වරදවා ඇතැම් පෞකම් කරන්නෝද. සගමුක් මගයයි, රැවටී අපාගමට බසින් නෝද ලෝකෙහි බොහෝය. ඒ බවතේරුම් කතහැකි වන්නේ වංචක ධර්ම දැන උගෙන නුවනින් ලෝකයේ දෙස බලන්නඋුන්ටය. උගතා පවා නොමගයවන බැවින්ந்து වංචක ධර්මයෝ මහා අනර්ථ කරය පාව් නියම වශයෙන් හැඳින තමන්ගේ සිත පිරිසිුදු කර ගැනීමට හා තමන්ගේ ක්‍රියා පිරිසුදු කර ගැනීමට ද ඇත්තා වූ එකම උපාය වංචක ධර්මයන් පිළිබඳ මනා දැනුමක් ඇති කර ගැනීමය. විශේෂයෙන්ම පර්ලව යහපත සඳහා තමතමන් විසින් කරගන්නා පින් පිරිසිුදුව කරගත හැකිවීමට වංචක ධර්මයන් පිළිබඳ දැනුමති බියයුතිය ඇවිද්දන්ටහා ගුරුවරුන්ටත් අන්්‍ය අනුසාසකයන්ටත් විශේෂයෙන් ඒ දැනුම තිබියයුතුය වංචක ධර්ම පිළිබඳව බොහෝ ජනතාවට අවබෝධයක් ඇතිකර ගැනුමට ඒවා පිළිබඳ ලියවුණු පොතපත තිබියයුතුය එහෙත් ඒ සඳහා සැපවුණු පොතක් අපේ රටේ දක්නට නැත එබැවින් සාමාන්‍ය ජනයාට තබා උගතුන්ට ද වංචක ධර්ම ගුප්ත දෙයක් වී තිබේ බොහෝ දෙනා එබඳු ධර්ම කොට්ටාසයක් ඇති බව පවා නොදනති ගෝප්ත දෙයක් පී තිබෙන වංචකධර්ම ශක්ති පමණින් බෞද්ධජනයාට හෙළිකරදීම පිණිස වංචකධර්ම නම්වූ මෙම ග්‍රන්තය අප විසින් සම්පාධිතය වංචකධර්ම බොහෝය මෙම ග්‍රන්තයෙහි දැක්වන්නේ ඒවායින් කොටසකි එකවරටම වංචකධර්ම සියල්ල සොයා දක්වා ග්‍රන්ථයක් කිරීම පහසුකාරයක් නොවන බැවින් සොයාගත හැකි වූ පමණින් මෙම ග්‍රන්ථය සම්පාදනය කරනලදී. අපගේ මේ උත්සාහය වංචකධර්ම හෙළිකිරීමේ මුලපිරීම වශයෙන් සැලකිය යුතුය. මෙම ග්‍රන්ථෙහි දැක්වෙන වංචකධර්මයන් ගෙන් තිස් අටක් නැති ප්‍රකරන අට්ටකතාවෙහි දැක්වුණු වංචක ධර්මයෝය. ඉතිරි වංචක ධර්ම දක්වා ඇත්තේ අභිධර්ම ග්‍රන්ථවල එන කරුණු අනුසාරයෙන් අපට පෙනනු හැටියටි. ඇසට නොපෙනෙන කායටහසු නොවන අද්‍රව්‍ය වූ සටහන් නැත්තා වූ පැහයක් නැත්තා වූ චිත්ත චෛදිසික ධර්මයෝ අති සූක්ෂමය එබැවින් ඒවායේ තත්ත්වයන් නිවරදිව සෙවීම පහසුකාරයක් නොවෙයි. ඒවාගෙන සොයන්නවඋන්ට නො එෙක් පිට වැරදි හැඟීම ඇතිවෙයි. එබැවින්. අපට වැටහුණු හැටියට මෙහි දක්වනලද කරුණු සියල්ල එසේම සත්‍යයැයි අපි නො කියමු. සමහරවිට අපගේ රැවටීම්ද මෙම ග්‍රන්තයට ඇතුළත් වී තිබිය හැකිය. වාර්ත ධර්මවේදීහු විමසත්වා. මීට රේරුකානයේ චන්දවිමල ස්තවීර බුද්ධ වර්ෂදදස් හාරසි අනුව එක විහාරවර්ෂය එදදාස් නමසේ හතලිස් හත ශ්‍රී වින අලංකාරාමය තොකුණු විට වංචක ධර්ම නමෝ තස්ස භගවතෝ අරහතෝ, සම්මා සම්බුද්ධස්ස. රැවටීම සත්වයාගේ ස්වභාවයකි කොතරම් උගතෙකු නැනවතෙකුුවෝද සර්වාචඥය නොවේ නම් එෙතෙමේ සමහර කරුණුුවලදී රැවටෙයි. මන්ද බුද්ධිකයෝ වනාහි නොයේ කරුණුුවලට නිතර නිතර රැවටයි රැවටීම වනාහි අන් පුද්ගලයකොට හෝ වස්තුවකට හෝ රැවටීමය තමාටම රැවටීමයැයි දෙපරදීවෙයි. එයින් අනුන්ට හා අන්දේවලට රැවටීම ලෝකේ කවුරුද්දන්නා ප්‍රකට කරුණකි. තමාට තමා රැවටීම වනාහි සැම දෙනාම නොදත් ගුප්ත කරුණකි. එක්කෙනෙකොන් විසින් අනෙකෙකු රවටන තැත් කළත් අනෙකා නුවනැතියෙක් වීනම් රවටිල් ඔහුට හසුවන්නේ කලාතුරකිනිි රවටිල්ලට ඔහු හසුවනුයේ කලාතුරගනි. හසු වූයේද ඔහු වැඩිකල් නොගොස් ඒ බව අවබෝධවෙයි. ඒ බව අනකෙකු විසින් ව ඔහුට වහාම ඒ අවබෝධවෙයි. බොහෝ උගත්තුද නුවනැත්තෝද නොෙක් විට තමන්ට රැවටෙති අන්ද බුද්ිකයන්ගේ තමන් ගැන රැවටීම කියනුවකිම තමාගෙන රැවටනු තැනැත්තා හට අනුනට රැවටනු තනැත්තා හට මෙන් ඒ බව පහසුවෙන් අවබෝධ නොවෙයි බොහෝසයින් ඔහුට ඒ රැවටිලී මුළු ජීවිත කාලයේ දීම නොවැටහෙයි ඔහුගේ රැවටුම තේරුම්ගත් අන් නුවනැත්තෙකු විසින් ඒ බව ඔහුට කිව්ුවත් ඔහ එය නොපිළිගනිී එබැවින් අනුන්ට රැවටීමට වඩා මහත්වූ නපුරු වූ ද රැවටිල්ල තමා ගැනම රැවටීම බව කියයුතුයි. මෙහි තමාට තමා රැවටීමයැයි කියනු ලබනුයේ අන්‍ය ධර්මයකවේශයෙන් අන්‍ය ධර්මයක ආකාරයෙන් සත්ව සන්තානයෙහි පහළවන සිත්්වලට රැවටීමය ස්ොය තත්වය වසාගෙන අන්‍යවේශයකින් සිත් පහළවනුයේ නන් වෙස්ගන්නා කෙලසුන් හා සම්ප්‍රයෝගයනි ආර්ේමාර්ගඥානය උපදවා එහි බලයෙන් මතු නූපදිනා පරිද්දෙන් කෙලසුන් නොනැසූ පුද්ගලයා තුළ ඒ කෙලසුන් කොතෙක්කල් යටපත්වී තිබනත් කොතර මුත්සාහකින් යටපත් කරන ලදුවත් කෙසුන්ට හිත වූ අරමුණක් මුණගැසුනු කල්හි ඒ ක්ලේශය උපදින්නාහුය. කෙලසුන්ගේ හා පෞකම්වල ආදීනවය දැක්වෙන ධර්මයන් ඇසීමෙන්ද කෙලෙසුන් හා පව් පිළිකුල් කරන සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන්ද. නුවන වැඩීමෙන්ද සත්වයන් කෙරෙහි කෙලෙසුන්ට හා පෞකම්වලට බියක් පිළිකුලක් ඇතිවෙයි වනාහි කෙලසුන්ටත් පෞකම්වලටත් විරුද්ධ හැගීමකි ආරක්ෂකයකු ඇත්තා වූ ගේකට සොරුන්ට පිවිසීමට අවකාශ මදවන්නාක් මෙන් කලේෂයන්ට විරුද්ධ වූ ඒ හැඟීම ඇත්තා වූ තැනත්තාගේ සන්තානයහි ක්ලේෂයන්ගේ පහළවීමටත් පහලවී ක්‍රියාකාරීවීමටත් අවකාශ මදවන්නේය කල්හි ක්ලේෂයෝ ඒ පුද්ගලයාගේ සන්තානයහි පහළවීමටත් ක්‍රියාකාරී වීමටත් අන් මගක් ගනිති. එනම් යම් කිසි කුසලධර්මයකය, කුසලධර්මයක ආකාරය ගැනීමය. ක්ලේෂයක් තමාගේ ආකාරය සඟවා. යම් කිසි කුසලධර්මයක වේශයෙන් උපන්කල්හි. කෙලසුන් පිළිකුල් කරන, ෙසුන්ට බියවන තැනැත්තා රැවටෙයි එෙතම කුසල ධර්මයයක්යයි සිතා එය පිළිගනිී එයට සුවසන්තානයහි වැඩෙන්නටත් ක්‍රියාකාරී වීමටත් ඉඩදයි මෙසේ තමන්ගේ නියමාකාරය සඟවා යම්කිසි කුසධර්මයක වේශයෙන් පහළවන්නා වූ ක්ලේෂයෝ වංචක ධර්මනම් වෙති මන්ගේ සන්තානයහිම හටගන්නා වූ මේ ක්ලේෂයන්ට රැවටීමට ලෝක විවාහාරයනුව කියන කල්හි තමාට තමා රැවටීමයයි කියනු ලැබේ. කෙලෙසුන් කෙරෙන් දුරුව පාපයෙන් වෙන්ව ශුද්ධ ජීවිතයක් ගතකරුණු කැමැත්ත ඇති ගිහි පැවිදි බොහෝ සත්පුරුෂයෝ. වංචකධර්ම නම් වූ කුසලවේශයෙන් පැමිණෙන මේ ක්ලේෂයන්ට රැවටී සුද්ධව විසීමේ අපේක්ෂාව තිබියදීම ඒ කලේෂයන්ට ඉඩදීම වශයෙන් සමහරවිට කෙලෙස් වඩති. කෙලෙස් අහිත සිතුවිලි සිතති ඒ ක්ලේෂයන්ට වසඟවීමෙන් පින් කරමියන අදහසින් පවු් කරති ආත්ම ශුද්ධිය අපේක්ෂා කරන පින්වතුන්ට කෙලෙසුන්ගේ නන් වෙසින් පැමිණීම මහත් බාධාවකි ක්ලේෂයන්ගේ වංචක ස්වභාවය ගැන නොදත් පුද්ගලයෝ මේ ක්ලේෂ වංචනයට වඩා හසුවෙති ආත්ම ශුද්ධය අපේක්ෂා කරන පුතර්්ජනයන් හට ඒ ශුද්ධිය මැනවිින් රැකගැනීමට ඇත්තා වූ උපාය නම් කලේෂයන්ගේ වංචක ස්වභාවය ගැනත් ඒ ඒ කලේෂයන් ගන්නාවේශයනුත් මැනවිින් දැන ගැනීමය එබවි ආත්ම විශුද්ධි අපේක්ෂා කරන පින්වතුන්ට දැනගැනීම පිණිස ක්්‍රේෂ සංඛ්‍යාත පාපධර්මයන් නානා කුසල ධර්මයන්ගේ වෙස්ගන්නා හැටි දක්වනු ලැබෙයි. ඒ ආදරයෙන් කියවා වංචකධර්ම පිළිබඳ අවබෝධයක් ඇති කර ගනිත්වා. ලෝබල් ොලැූ සැපසම්පත් ලැබීමේ ලෝබය ලැබු සම්පත් පවත්වා ගැනීමේ ලෝබය සැපවිඳීමේ ලෝබය යැයි ලෝබය තුන්වැදෑරුම්වෙයි එයි නොලැබු සම්පත් ලැබීමේ ලෝබය පරාර්ථකාමතා ධාතුකාමතා ආදී වෙස් ගෙන වංචා කරන්නේය පරාර්ථකාමතා වේශයෙන් වංචක ලෝබය පරාර්ථකාමතා යනු කුසල චන්දයකි අනුන්ගේ යහපත පින්ස ක්‍රියා කරන පරාර්ථකාමී සත්පුරෂයන් ඒ නිසා කීර්ති ප්‍රශංසා ගරුබොහුමන් ලාභසත්කාර තනතුරු ලබනු දක්නා තැනැත්තා කෙරෙහි තමාටත් ඒවා ලැබීමේ ආසාව ඇතිවෙයි ප්‍රශංසා ආදිය ලබනු පිණිස අනුන්ට වැඩකිරීම වනාහි අනුන්ට යහපත කිරීමේ ආකාරයෙන් ආත්මාර්ථයම සිදුකර ගැනීමකි. එසේ කිරීම ලෝකයා රැවටීමකි. එය ගුණුවතුන් විසින් නැනවතුන් විසින් පිල්ලිකුල් කරන දෙයකි. ඒ බවතේරුම් ගත් තැනැත්තා කෙරෙහි කීර්ති ප්‍රශංසා ආදිය ලබනු සඳහා අරාර්ථය පිණිස ක්‍රියාකිරීම ලාමකය නොමනාදයකි යන අදහස ඇතිවෙයි. මේ අදහස ලෝවට වැඩකොට ලබන ක්‍රීත්ති ප්‍රශංසා ආදිය පිළිබඳ ආසාව ඔහුගේ සිතෙහි ඇතිවීමටත් ඇැතිවූවත් ක්‍රියාකාරීත්වයට පැමිණීමටත් බාධකයක් වෙයි. ඔහු ඒ ආශාව සිතිී හටගත් සෑම් අවස්ථාවකදීම එයට බැඩෙන්නටත් ක්‍රියාකාරීවීමටත් ඉඩ නොදී සිතින් බැහැර කරයි. නැවතනැවත එසේ බැහැර කරන කල්හි කීර්ති ප්‍රශංසාදිය පිළිබඳ වූ ලෝබය හුගේ අදහස්සට අනුකූලවන ලෙසට අන් වෙසක් ගනිී. කල්ලයාමේ නොහොගේ සිතෙහි පෙර නොපැවති පරාර්ථකාමතාවක් ඇතිවේ. එය පෙරක ලෝබය පරාර්ථකාමතා වේශයෙන් ඔුගේ සන්තානයහි පහලවීමය. මෙසේ පරාර්ථකාමතා වේශයෙන් ඒ ලෝබය එළම සිටි කල්හි පෙර එය පිළිකුල්කොට බැහැර කරමින් සිරි තැනැත්තා රැබට එය පිළිගනී යට ක්‍රියාකාරෙ වීමට හේ ඉඩදයි. පරාර්ථකාමතා ප්‍රතිරූපක ඒ ලෝබේට අනුකූල වී ඒ ඉන් පසු පාලාාර්ථය පිණිස ක්‍රියා කරන්නට බසින්නේය. සමහරවිට මෙබඳු අස්ථාවලදී ප්‍රතිරූපක පරාර්ථකාමතාව නොව නියම පරාථකාම වූ කුසල ්ඡන්දයමත් ඇතිවෙයි. කුසල ප්‍රතිරූපක පරාර්ථකාමතාවේ හා කුසල පරාර්ථකාමතාවේ වෙනස තේරුම්ගැනීම නම් අතිශයෙන් දුස්කරය ඒ දෙකෙහි වෙනස සාමාන්‍යයෙන් මෙසේ සැලකිය යුතුයි ප්‍රතිරූපක පරාර්ථකාමතාවෙන් ප්‍රියාකරන තනත්තා තමාට වාසියක් නොපෙන්න තැනදී එය ගැන වැි සැකිල්ක් නොදක්වයි. කිරීමෙන් ප්‍රසිද්ධියයට පැමිණෙන්ෙන පරාර්ථ සාධක කටයුතු සොයසොයා කරයි. අමාරුවෙන් වෝද කරයි. තමාගේ ක්‍රියාව ප්‍රසිද්ධ නොවනතැනදී උපකාරයක් ඉල්ලා එන ැනැත්තා ුවටද සැලකිල්ලක් නොකරයි. ප්‍රසිද්ධ වන තැනදී අනුන්ගෙන උපකාරයක් නො වුවමනා අයටද උපකාර කරන්නට තැත්කරයි. කුසල පරාර්ථකාමේ ඇති තැනැත්තා ප්‍රසිද්ධ වන නොවන දෙතන දීම වෙනසක් නැතිව ක්‍රියා කරයි ධාතුකාමතා වේශයෙන් වංචක ලෝභය ධාතුකාමතා යනු දෙනු කැමැත්තය එය කුසල චන්දයකි ලෝබේට විරුද්ධ ස්වභාවයකි එහෙත් ස්වල්පයක් දීමෙන් අනුන් සතුරු කරවීමෙන් ඔවුන්ගෙන් බොහෝදේ ලැබිය හැකි බව බොහෝ වැඩකරවා ගතහැකි බවද තමාට අනුන් අනුකූල කරවා ගතැහැකි බවද දක්නාාවු තැනැත්තා කෙරෙහි. සමහරවිට ලෝබය ධාතුකාමතා සංख්‍යාත කුසලච්චන්දයාගේ වේශයෙන් පහළවෙයි. දීම කුසලයක් වුවද අනුන්ගෙන් ගැනීම පිණිස දෙන දීමනාව කුසල පක්ෂයට නොවැටේ ගැනීමට කරන උපක්‍රමයක් වූ ඒ දීම නියමදීමක් නොව ගැනීමීම කොටසකි ලෝබ සාකත සංඛ්‍යත කුසලච්්‍යන්දයාගේ වේශයෙන් හටගත් ලෝබය ඇතිතනැත්තා කුසල අධ්‍යාශයක්යෙයි ඒ ලෝබේට රැවටි දීම යහපත් වැඩක්ය කුසලයක්ය කියා අනුන්ගෙන් ගණු රිසියෙන් ලෝබ සාගත වූ අකුසල් දීමනාව කරන්නට බහින්නේය. දීම කුසලයක් වනයේ ද අලෝභය මෛත්‍රිය ප්‍රඥඥාව යන ධර්මයන්ගෙන් යුක්ත වූ සිතක් සිතින් කරන කල්හිය. ලෝබය දවේශය මෝහය යන මේවායින් යුක්ත වූ සිතින් කරන දීම සියල්ලම අකුසල වන්නේය කෘත්ඥතාවේශයෙන් වංචක ලෝභය. අනකිකු විසින් තමාට කළ උපකාරය අමතක නොකරන්නා වූද උසස්කොට සලකන්නා වූද තමාවිසින් ඔහුට නැවත උපකාර කරන්නා වූද ස්වභාවය කෘතඥතාවයි. මෙහිදී බුද්ධාදයෙන් විසින් වර්නා කරනලද උතුම්ගුණයකි ෘතජතාාව වැැතියවුන්ට උපකාර කළ අය විශේෂයෙන් ඔවන්ට පහදිති. නැවත නැවතත් උපකාර කිරීමට සිතති. ඒ බව දත් පුත්‍ර ශිෂ්‍යාදීන් කෙරෙහි මාපිය ගුරුවරාදීන් ගෙන් ලාභ ප්‍රයෝජන ලැබීමේ ආසාව වූ ලෝබය කෘතඥතා වේශයෙන් පහළවෙයි. ඔහු ඒ තමන්ගේ කෘතංජතා ගුණේැයි සිතාගෙන ලෝබ සහගද සිතින් ම මාපිය ගුරුවරාදීන්ට සත්කාර කරයි. ඔවුන් පමණක් නොව එය මාපිය ගුරුවර අදීහු ද ඔවුන්ගේ ක්‍රියා දක්නා අන්්‍යයෝද රැවටෙති. සමහර පුත්‍ර ශිෂ්්‍යාදීහු මාපිය නාදීන් රැවටීමටත් එසේ කරති. මෙය ඔවුන් සඳහා කියන ලද්දක් නොවෙයි මේ පමණක් නොව. මෙ පොතෙහි දක්වන වංචකධර්ම සියල්ලම අනු රැවටීමට කරන කපටිකම් නොව, ඒඒ පුද්ගලයාම රැවටෙන කරුණු බව සැලකේ යුතුය. අපචිත්ති කාමතා වේශයෙන් වංචක ලෝභය. ගරුබුහුමන් කළ යුත්තන් හාට ගරබුහුමන් කරනු කැමති බව අපචිති කාමතා නමී. එද, කුසල චන්දයකි. මාපිය ගුරුවරාදී ගරුබුහුමන් කිරීමට සුදුසු පුද්ගලයන්ට ගරුබහුමන් කිරීමෙන් ඔුන් සතුෘු කර ඔවන්ගෙන් ලාභප්‍රයෝජන වඩ වඩා ලැබියහැකි බවදත් ඇතැම පුත්‍ර ශිෂ්‍ය ආදීන් කෙරෙහි මාපිය ආදීන්ගෙන් ලාභප්‍රයෝජන ලැබීමේ කැමැත්ත වූ ලෝබය සමහරවිට අපචිති කාමතාවේශයෙන් හෙවත් ගරුබුහුමන් කරනු කැමැති බැවහි ආකාරයෙන් පහළවෙයි. එට රැවටින පුත්‍ර ශිෂ්්‍ය අදීහු ඒ තමන්ගේ ගුණයක් වශයෙන්ම පිළිගෙන ලෝබ සහගත සිතින්ම මාපිය ආදීන්ට ගර්බහුමන් කොට්ට ඒ පිනෙන් මතු ස්වර්ග සම්පත්තිය පවා බලාපොරොත්තුවෙති. එය පිනක් නොවන බව ඔවුන්ට වටහාගැනීම අතිශයෙන් දදුෂ්කරය අනුකූලතා වේශයෙන් වංචක ලෝභය මාපිය ගුරුවරාදීන්ට කීකරුවන බව අනුකූලතාවයයි කීකර වූ දරුවාට කීකරු වූ ශිෂ්‍යයාට මාපිය ආදීහු විශේෂයෙන් අනුකම්පා කරති ඒ බව දත් ඇතමුන් කෙරෙහි මාපිය ආදීන්ගෙන් උපකාර ලැබීමය ලෝබය අනුකූලතාවේ වේශයෙන් පහළවෙයි එයින් වංචිත වූ තැනැත්තේ මාපි ආදීන්ට තමන්ගේ සත්‍ය වූ අනුකුවලතාවයක් කීකරු බවක් නැතද ඉතා කීකරු බවක් දක්වයි ප්‍රියවාදීතා වේශයෙන් වංචක ලෝභය ප්‍රිය වචනයෙන් කතා කරන ස්වභාවය ප්‍රියවාදීතා නමි එය උතුම් ගුණයකි ප්‍රියවාදයාට අන්‍යයෝ සතුටු වෙති උපකාර ඕමන අවස්ථාවේදි උපකාර වෙති ප්‍රිය වචනයෙන් කතාකිරීම අනුන්ගේ සිත් ඇදගැනීමට හොඳ උපායකි ඒවවදත් සමහරුන් කෙරෙහි අන්ඥා සතුරුකරවා ලාබසර්කාර ගැනුමේ ලෝබය ප්‍රියවාදීත්වේ වේශයෙන් පහළවෙයි බොහෝසයින් අනුන්ගෙන් ලාභ සත්කාර ලබන පැවිද්දන් කෙරී හා මන්ත්‍රී සභාආදයට ඇත්තුළවීමට ජනයාගේ චන්දය ස්වන්නවන් කෙරෙහි ඇතිවන කලේසයකි නයිෂ්කම්ය කාමතා වේශයෙන් වංචකලෝවය කාම වස්තුූන් හැර දමුණු කැමති බව ගිහිගේ පැවිදිවුණු කැමති බව ියතා නෂ්කමිය කාමතා නමි ඇතැම් පැවිද්දන් මහජනයාගෙන් බොහෝ ගරුමහුමන් පූජා සත්කාර ලබමින් ධනසූරීන්ගේ බිලාසෙන් සැපවිදනු දක්නා වූද සාමාන්‍යෙන් සියලුම පැවිද්දන් මහජනයාගෙන් පූජාසත්කාර ලබන බව දක්නා වූද සමහර ගිහියන් කෙරෙහි පැවිදිව පූජාසත්කාර ලැබීමේ සැපවිඳීමේ ලෝබය නයිෂ්කමිය කාමතාවේශයෙන්ම පහළවෙයි. එයට රැවටම දැනැත්තේ සසරට කලකිරුණු ආකාරයෙන් හෝ බුදදුසස්න දියුණු කිරීමට බලාපොරොත්තුවන්නකුගේ ආකාරයෙන් හෝ පැවිදිවන්නට උත්සාහ කරයි සමහරවිට පැවිදිද වෙයි මෙසේ බුදුසසුනට බැසගන්න වුන්ගේ පැවිද්ද සමහරවිට සාර්ථකද වෙයි. ධර්ම දේශනා කාමතාවේශයෙන් වංචක ලෝභය ධර්ම දේශනා කාමතාවද කුසලච්ඡන්දයකි දහම් දෙසීමෙන් ලැබියහැකි ලාබ සර්ත්කාර කේර්ති ප්‍රශංසා පිළිබඳ ලෝබය ලාබ සත්කාර පිණිස්සදාම් දෙසීමේ දෙසීම පිළිකුල් කරන තැනැත්තාගේ සිතෙහි සමහරවිට ධර්මදේශනාකාමතාවේශයෙන් පහළවෙයි හේ ධර්මදේශනාව තමාගේ යුතුකමක්යැයි දහම් දෙසීමට පටන් ගනි ධර්මදේශනා කාමතා வேේශයෙන් පහළබූ ලෝබයට රැවටී දහම් දෙසනතනැත්තා ලාබයක් නෝනතැන දහම් දෙසීමට මැලිවෙताත් එහි කාරණය හෝටනො වැටහේ ධර්මදේශනා කාමතා කුසලච්චන්දේ රූපයෙන් පහළබූ ලෝබයාගේ මෙහියුමෙන් දහම් දෙසනතනැත්තාගේ දේශනාව රජුවකරන ශුද්ධ දේශනාවක් නොවේ මහජනයා ස්වර්ග මෝක්ෂමාර්ගයේ පිහිටවීමට වඩා ඔහු බලාපොරොත්තුවලුයේ ජනයාගේ සිත් සතුටු කිරීමටය. ජනයාගේ සිත් තමා කෙරෙහි පැහැදවීමටය. එබැවින් ඔහුගේ දේශනාව ඔහුට නොදනීමවාගේ ඒ අතට යයි. එයි නහොුගේ ධර්මයද ඔුට නොද නියම බුද්ධර්මය නොව ප්‍රතිරූපක ධර්මයක්. එනම් ධර්මය වැනි දෙයක් වන්නේය මෙසේ රැවටීමක් නැතිව ලාබේ සඳහාම දහම් දෙසන් නෝද ඇත්තාහ. ඔවුහු තුමු රැවටුනෝ නොව දැනදැනම ලොව රවටන්නෝය. කරුණාවේශයෙන් වංචක ලෝභය. කරුණා දැක්වී වශයෙන් අනුන්ගේ සිත් සතුටු කර මගින් ලාබ සත්කාර ලබාගැනීමේ එලෝබය සමහරවිට කරුණා වේශයෙන්ම පහළවෙයි. මේ බොහෝසයින් භික්‍ෂූන් කෙරෙහි සිදුවන කරුණකි. සැබෑ කරුණාව දුක්ඛිතයන් පිළිබඳව නොව පොහොසතුන් පිළිබඳවය. මේ ප්‍රතිරූපක කරුණාවට රැවටනු භික්‍ෂූහු තමන්ගින් පිහිටක් සොයා එන දුක්කිතයා පළවාහැර. පොහොසතාටත් පහසතාගේ දරුවාටත් කරුණාව දක් පයි. කරුණාවට පාත්‍ර වූ පොහසත්හූද අනේ අපේ හාමුදුරුවෝ බොහෝ කරුණාවත් කෙනෙකයි පසසති පහදති. ශික්‍ෂා කාමතා වේශයෙන් වංචක ලෝභය. ශික්‍ෂා කාමතා යනු සීලය මනාකොට රකනු කැමති බවය. සිල්වත්හූ යැයි ප්‍රසිද්ධ තැනැත් අන්හට මහජනයා පැහැදී වඩ වඩා පූජ සත්කාර කරනු දක්නාා තැනැත්තාගේ පූජා සත්කාර පිළිබඳ වූ ලෝබය සමහරවිට හෝගේ සිතෙහි ශික්‍ෂා කාමතාවේශයෙන් පහළවෙයි ඒ රැවටනු භික්‍ෂත මේ සීලය වර්ණනා කරන්නෙකු හා අන්‍යන්ට වඩා හොඳින් තමා සීලේ රක්ෂා කරන්නෙකු බව ලොවට දක්වනෙක්ද වන්නේය ච්චතාවේශයෙන් වංචක ලෝභය. පමණට වඩා ප්‍රත්්‍යය නොපිළිගන්නා වූද රැස් නොකරන්නා වූද ස්වභාවය අල්පේච්චතානමි අල්පේච්ච භික්ෂූන්ට මහජනයා පැහැදී ප්‍රසංසා කරති ඔවුන්ගේ කීවිතිය ව්‍යාප්තවෙේ. නොපිළිගන්නා තැනැත්තාට වඩ වඩා දෙන්නට උත්සාහ කිරීමත් ප්‍රත්ති ඕමනා ඇති තැනැත්තා හට දෙන්නට නොකැමතිවීමත් මිනිසුන් කෙරහි පවත්නා එත්තරා ගුප්ත ස්වභාවයකි ඒ ස්වභාවේ නිසා බොහෝ ප්‍රත්ති පිළිගැනීමට නොකමති තැනැත්තා ළඟ ප්‍රත්්‍ය ගොඩගැහේ අල්පේච්චතාව නිසා ලැබෙන කීර්ති ප්‍රශංසාාවට හා ලාබේටත් ඇලුම් කරන්නා කෙරෙහි සමහරවිටේ ලෝබය අල්පේච්චතා වේශයෙන් පහළවෙයි රැවටන තැනැත්තා තමා කෙරෙහි ද අල්පේච්චතාව ඇතිවී ඇයි අල්පේච්චේකුසේ කතා කරන්නටත් හැසිරන ද්‍රත්වෙයි. නො එෙක් වෙස්වලින් පහළවන මේ කලේශයන් ඒ ඒ වෙසින් පහලවනුයේ පුද්ගල තත්වය අනුවය. මේ ලෝබයම පරාර්ථසාධධක ක්‍රියා කිරීමෙන් ලාබ ප්‍රයෝජන ලැබියහැකි තැනැත්තා කෙරෙහි පරාර්ථකාමතා වේශයෙන් පහළවෙයි එසේ ලාභ නොලැබියහැකි තත්ත්වයක් ඇතිතනැත්තා කෙරෙහි ඒ ලෝබය පරාර්ථකාමතා වේශයෙන් නූපදී කෘතඥතාව දක්වා ලාභ ප්‍රයෝජන ලැබියහැකි කෙනෙකු ඇතිතැනැත්තා කෙරෙහිම කෘතඥතා වේශයෙන් පහළවෙයි කෘතඥතාව දක්වා ලාබ ලැබීමට කෙනෙකු නැතිතනැත්තා කෙරෙහි වේශයෙන් ලෝබය පහළ නොවයි අන්‍යවේශයක් ගෙන පහළවීමද මෙසේම ධතයුතිය ලැබූ වස්තුව ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය විච්‍යදානතා අල්පේච්චතා සන්තුෂ්ටිතා පරානුද්දේතා ආදීවේශයන්ගෙන් වංචා කරයිම ඉදිරියට ඒවා සාකච්ඡා වෙයි විචය ධානතා වේශයෙන් වංචක ලෝභය. සිල්වතුන් ගොනවතුන් තෝරාගෙන ඕනට දන්දෙන ස්වභාවය විචය ධානතා නමින්. තමන් ලබාගෙන තිබෙන වස්තුවෙන් සතයකොදු අඩුවීම ඉවසය නොහෙන ලෝබයාවෙත ප්‍රතිග්‍රාහයකෙකු පැමිණකාල්හි සමහරවිට ඒ ලෝබය ඔහුගේ සන්තානෙහි විචයධානතා වේශයෙන් පහළවෙයි ලෝබේ මෙහීමෙන් ඔහුට මෙසේ සිතෙන්නේය. බුදුන් වහන්සේ විසින් විචේයදානං සුගත පසත්තං යන ආදීන් විමසා දන්දීමම වර්ණා කරන ලදී. මේ ප්‍රතිග්‍රාහකයා දන්දීමට සුදුසු සිල්වත් ගුණවත් කෙනෙක් ද දුස්සීලයෙක් ද ශ්‍රමණවේශයෙන් හැසින හොරෙක් දෙයැයි කවරු දනිද්ද. නාදුරන මොහුට, දුටු පළමුුවතාවේම කෙසේ දෙ නෙම් ද. විමසා සුදුසුනම් පසුව දෙන්නෙමිය ඇසිතා දීම කල් තබන්නේය. ඔහුගේ දීමත් එයින්ම කෙළවර වන්නේය. අල්පේච්චතා වේශයෙන් වංචක ලෝබය. ලෝබය මද බව අල්පේච්චතා නමි. අනුන්ගෙන් යම් කිසිවක් පිළිගතහොත් නැවතී තැනැත්තාට තමා විසිනුත් සංග්‍රහ කළයුතුය ස්වල්පයකුදු වියදම්වීම නොයිවසන ලෝබයාට ඒ වැටහිෙනවිය මහත් බරපතල කරුණක් හැටියටය එබැවින් සමහර ලෝබීහු අනුන්ගෙන් සංග්‍රහ ලැබීමට බියවෙති. ඔවුන් අනුන්ගේ සංග්‍රහයක් කරන්නට තැත්කරන දැනදී ඔවුන්ගේ ඒ ලෝබය අල්පේච්චතාවේශය ගනිී රැවටනු අය අනුන්ගෙන් කිසිවක් ගැනීම නුස්ු දුසුය ගමනට ඇති හැටියට තමන්ගේ දෙයින් යැපීමම යහපත්තිය. අනුන්ගෙන් කිසිවක් නොගන්නා කල්හි තමා කාහටවත් නා නැතිෙක් වන්නේ යැයි අනුන්ගෙන් කිසිවක් නොපිලිගනිී. සන්තුෘ්තිිතා වේශයෙන් වංචක ලෝභය. වඩා හොඳ කැම්බීම් ඇදුම් පැළඳු මාදිය සොයන්නට නොගොස්, ඇති දෙයකින් පහසුවෙන් ලැබියහැකි දෙයකින් සතුටුවන ස්වභාවය සන්තුෘෂ්ඨිතා නමි. තමන්ට හසුවී තිබෙන දෙයකින් මදකුතු වියදම් කිරීමට නොකැමති ලෝබියාගේ ඒ ලෝබය වියදම් කළ යුතු අවස්ථාව පැමිණ කල්හි සන්තුෘට්ටිතාවේශය ගනිී එයි වංචිත වූුවෝ, ලෙසකින් වුවත් වියදම් කළ යුතු අවස්ථාව ඉක්මවා ධනයමිතිරිකර තබා දුකසේ සැපයු ධනයෙන් ප්‍රයෝජන නොගෙනම මිය ඇති. පරා නුද්දේතා වේශයෙන් වංචක ලෝභය. අනුන්ට කරුණා කරන ස්වභාවය පරා නුද්දයතා නමි දුගියකු මගියෙකු යදියෙකු අවුද්ධ කිසිවක් ඉල්ලා සිටින කල්හි තමන්ගේ වස්තුව අඩුවීම නොයිවසනතනැත්තාගේ ඒ ලෝබය සමහරවිට පරා නුද්දේතා වේශයෙන් එළඹ සිටින්නේය. එට රැවටන ලෝබයා මොවුන්ට මෙසේ අනුන්ගෙන් ඉල්ලා කෑම පුරුදවීම මහත්නපුරක්ය. යමක් දුන්හොත් එයින් උනන්ද වී මොවහු මේ එල්ලීම දිගටම කරන්නාහුය මෝහු වඩා කාලකන්නේ වන්නාහ දීම නම් මෝවනට කරන අපරා දෙයක්ය නොදීීමම මෝන්ට කරන යහපතක්යයි කියා සිතා කිසිවක් නොදෙයි පරා නුද්දේතා වේශයෙන් එන ලෝබේට රැවටී සිටින ඇතැම් හු තම දූදරුවන්ට පවා හොඳින් ආහාර පාන නොදදී සංරක්ෂණතා වේශයෙන් වංචක ලෝභය. තමාගේ ආත්මය හෙවත් ජීවිතය ආරක්‍ෂා කරන ස්වභාවය ආත්ම සංරක්ෂණතා නමි ජීවිත ආරක්‍ෂාව සඳහාවත් මුදල් වියදම් කරනු නොකැමති තැනැත්තාගේ ඒ ලෝබය ආත්ම සංරක්ෂණතාවේශය ගනිී. එයින් වංචිත වූ තැනැත්තේ වැඩිමුදලට ගතයුතු ආහාර පානාදයේ නොයෙක් දොස්දකි අඩුමුදලට ලැබියහැකි ආහාරපානාදීන්ගේ බොහෝ ගුණ දකි ඔහු ගුණ ලැබීමටත් රෝගවලින් වැලකී විසීමටත් හොඳ මේවා යැයි අඩුමුදලින් ලැබිය හැකි දෑ පමණක් ගනිී වටිනා ආහාරපාන අගුණැයි ප්‍රතික්ෂේප කරයි සතුට ඇතිවනද දැකීමෙන්ද ඇසීමෙන්ද සිබීමෙන්ද ආශවාධනය කිරීමෙන්ද කයින්් ස්පර්ෂ කිරීමෙන්ද සතුරට හේතුවන වස්තුූන් ලැබීමෙන්ද ඇතිවන්නා වූ කායික, චෛතසික, සුකය පිළිබඳ වූ ලෝභය සැපවිදීමේ ලෝබයයි එය නිර්ලෝභතා පු්‍යකම්යතා, සම්විභාග සීලතා ආදීවේශයෙන් වංචා කරයි. ඉදිරියේදී ඒ සාකච්ඡා වෙයි. නිර්ලෝභතා වේශයෙන් වංචක ලෝභය. සැපවිඳීමේ ආශාාවධික තැනැත්තා කෙරෙහි ඒ ලෝබය නිර්ලෝබතාාවේ හෙවත් අලෝබයේ වේශයෙන් පහළවෙයි. ඒට රැව්ටුන්තැනැත්තේ, න්ගේ වස්තුව පමණට වේදම් කරමින් ජීවිකාව කරන්නා වූ අන්්‍යන්ට ලෝබීහූයැයි නින්දාකරමින් සපේන සියල්ලම වියදම් කොට කාබී ඒ වේලාවෙහි සැරපවිද ධනය නොසපිය හැකි කාලය ධනය නොලබෙන කාලය පැමිණකාල්හි දුකට පත්වන්නේය එමද අය ොහෝසයින් මහළු කාලේදී දුකට පත්වන්නාහ. පුණ්‍යකාමතා වේශයෙන් වංචකලෝබය නොදුඩු ප්‍රදේශ දැකීම පිළිබඳ වූද, නොදුටු වස්තුූන් දැකීම පිළිබඳ වූද, උත්සව දැකීම පිළිබඳ වූද, බොහෝ ස්ත්‍රීපුරුෂයන් දැකීම පිළිබඳ වූද, අලංකාර සැරසිලි දැකීම පිළිබඳ වූද ආශාව පුං්්‍යකාමතාවේශය ගනිී එයට රැවටනු තැනැත්තේ සමීප විහාරයට ගමේ විහාරයට අවුරුදු ගණණකට වරක්වත් වන්දනාවට නොයතත් දුරපලාත්වල දුර රටවල වන්දනාවට බොහෝ වියදම් දරාගෙන යන්නේය. එයින් වනුයේ ඔහුගේ දර්ශන ලෝබය නිවයාමය දර්ශන පිපාසාව සංසිබීමය සංසිදීම ගැන හේ මහා පිනක්කරගතිමියැයි ප්‍රීතිවේති. තවද ඒ පං්ඥකාමතාවේශයෙන් පැමිණෙන සැපවිදීමේ ලෝබෙට රැවටනුත නැත්තේ පින්කමට යමි යැයි පිරිත් කියවීමේ උත්සව බණ කියවීමේ උත්සව දක්නටද යයි සමහර්විට බණ කියවීමේ පිරිත් කියවීමේ උත්සවද කරවයි. මෙකළ වන්දනාවේ යන බොහෝ දෙනෙකුගේ පුං්ඥකාමතාවය, කුසලච්ඡන්දය නොව, ලෝබයම බවකිවයුතුය. බණපින්කම් පිරිත්කෙන් පින්කම්වලට යන බොහෝ ස්ත්‍රීපුරෂයන්ගේ පුං්්‍යකාමතාවයත්, දර්ශන ලෝබයමය සම්විභාග සීලතා වේශයෙන් වංචක ලෝභය. තමා ලද්දය තමාම බුක්ති නොමිද අන්‍යන් හා බෙදා වලදන ස්වභාවය සම්විභාග සීලතාවයයි. එ උතුම් ගුණයකි සමහරුන් කෙරෙහි පිරිස්පිරිවරාගෙන කාබී ප්‍රීතිමීමේ ආශාව සම්විභාග සීලතා වේශයෙන් පහළවෙයි. එයින් වංචිත තැනැත්තේ නොකරන අන්්‍යන් මසුරෝයයි නිදා කරමින් යහල්ුවන් පීවරාගෙන කාබී ඇවිද සෙල්ලම් කොට ධනේ නැතිකරගෙන අන්තිමේදී කිසි පිහිටක් නැති යහළුවන් නැති දිලින් දෙක් වන්නේය රාගය ස්ත්‍රීන් දැකීමය ඔවුන්ගේ ක්‍රියා දැකීමය ඔවුන්ගේ හඬ ඇසීමය ඔවුන්ගේ ගන්ධය ආග්‍රහණය කිරීමය ඔවන්ගේ ලැබෙන රසේ වැලදීමය ඔවුන්ගේ ශරීරය ස්පාර්ශය ලැබීමය ඔවුන් හා සම්භාෂනයහි යෙදීමය තවත් ක්‍රමෝලින් ඔවුන් ඇසුරු කිරීමය යන මේවා පිළිබඳ පුරුෂ චිත්තෙහි හටගන්නා වූ සප්‍රීතික ලෝබයද පුරුෂ දර්ශනාදිය සම්බන්ධයෙන් ත්‍රී චිත්තෙහි හටගන්නාාවූ සප්‍රීතික ලෝබයද රාගනම්වෙ. මේ සමහර විට නිෂ්ප්‍රීතිකද වන්නේය සමහර විට තවත් පුරුෂයකු සම්බන්ධයෙන් පුරුෂයකුටද. ස්ත්‍රියක සම්බන්ධයෙන් ස්ත්‍රියකටද රාග ඇතිවෙයි. මෙ මෛත්‍රී කරුණා ශ්‍රද්ධ ආදී අනේකවේෂයන්ගේෙන් පහළ වී වංචා කරන ධර්මයකි මෛත්‍රී රූපයෙන් වංචක රාගය තමාවිසින් රාග වශයෙන් ඇලුම් කිරීම නුසුදුසු කෙනෙකු යන හැඟීම ඇති කෙනෙකු සම්බන්ධයෙන් යම් කිසිවෙකුට රාගය ඇති වොහොත් ඒ තැනැත්තා ඒ රාගය දුරු කිරීමට උත්සාහ කරයි දුරුණු වේනම් වැඩෙනු නොදෙන්නට උත්සාහ කරයි වැඩනේ වී නම් ක්‍රියාකාරී වීමට නොදෙන්න්නට උත්සාහ කරයි තවාට නුසුදුසු පරිදිී ඇති වූ ඒ රාගයට බියෙන් ඒ දුරුකරගැනීමට උත්සාහ කරන්නා වූ තැනැත්තා කෙරෙහි වැඩෙන්න්නටත් ක්‍රියාකාරීත්වයට පැමිණිණටරත් ඉඩ නොලබන්නා වූ ඒ රාගය පසුව ඒ තැනැත්තාගේ අදහසට සුදුසුවන හැටියට පුද්ගල තත්වයට සුදුසුවන හැටියට මෛත්‍රීවේශය ගන්නේය මෛත්‍රීවේශයෙන් හෙවත් මිත්‍රත්වය ආකාරයෙන් ඒ තැනැත්තා කෙරෙහි ඒ රාගේය පාලවන්නේය එසේ පහළ වූ කල්හි ඔහුට රාගයම බව නොදනෙන්නේය එරට රැවටුණු වූ හෙත මේ මෛත්‍රී හෙවත් මිත්‍රත්්‍රය සෑම දෙනා සමගම පැවැත්වීමට සුදුසු දෙයක් යැයි මෛත්‍රීවේශයෙන් පැමිණි රාගය පිළිගන්නේය එයට වැඩෙන්නට අවකාශ දෙන්නේය එස අවකාශ ලැබූ රාගය මෛත්‍රීවේශයෙන් ක්‍රමයෙන් වැඩී පසුව රාගේ හැටියටම සිට ක්‍රියාකාරීතුවයටද පැමිණෙන්නේය මෙබඳු කරුණුවලින් පරිසම්බීම ඉතා දුुෂ්කරය නුවනැතියෝද මේවාට මුලාවී අන්තේදී වරදට පැමිණෙති. මෛත්‍රී රූපය ගන්නා රාගය බොහෝසයින් පැවිද්ධන් කෙරෙහි ඇතිවෙයි. එයට වසඟ වී අන්තිමේදී ඔහු ශ්‍රමණ ධර්මයෙන්ද පිරිහිති. කරුණාවේශයෙන් වංචකරාගය බොහොසතුන්ට දුප්පත් ත්‍රීන් පිළිබඳව ඇතිවන රාගය සමහරවිට කරුණාරූපයෙන් පහළවෙයි. එට රැව්ටෝ තැනැත්තේ අනුන්ගේ අමාරුවට පිහිටවීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ට සංග්‍රහ කරයි. ඔවුන් ඒ ඔවුන් හා ආශ්වයට දෙයයි. දුම්රිය බස්්‍රිය ආදිය ගමන් කරන අවස්ථාවලදී බොහෝ පුරුෂයන්ට කරුණාරූපයෙන් රාගය ඇතිවෙයි. ල රෝගයෙකු මහල්ලෙකු මැහැල්ලක පැමිණකල්හි ඔවුන්ට විශේෂයෙන් කරුණා කළ යුතුවද එමඳ අවස්ථාවලදී ඒ පැත්තවත් නොබලන සමහරු හොඳින් හැද පැළඳගත් තරුණ කාන්තාවක පැමිණිණු දොටුවහොත් වහා නැගිට ඇයට තමාගේ අසුන දෙති අසුන්දීමට එකවර දෙතුන් දෙනා නැගිටිනු සමහරවිට දක්නට ලැබේ මෙසේ කරනුයේ ඔවුන්තුල කරුණාරූපයෙන් පහළ වූ රාගේනිි. රෝගාදුර වූ ස්ත්‍රීන් දක්නා කල්හිද සමහරුන්ට කරුණාරූපයෙන් රාගය ඇති වෙයි. එයට රැවටනාහු තමන් මේ කරනුයේ කුමක්ද කියා නොදනම කරුණාකිරීමේ ආකාරයෙන් ඒ ස්ත්‍රීන්ත උපකාර කරන්නාහුය. ශ්‍රද්ධාවේශයෙන් වංචක රාගය ශෝභන රූපය හා මිහිරි කටහඬද තරුණ බවද ඇත්තා වූ භික්ෂූන් දකිනාා ඇතැම් කාන්තාවන් කෙරෙහි ශ්‍රද්ධාවේශයෙන් එනම් පැහැදීමේ ආකාරයෙන් රාගය පහළවෙයි භික්ෂුව සම්බන්ධයෙන් තමන්ගේ සිතහි පහළවී තිබෙන දෙය ශ්‍රද්ධාව නොව අනකක් බව ඒ කාන්තාවෝ නොදනිති යි මෙහැවනලද ඔවුහු ඉන් පෙරභික්‍ෂුවකට කිසි සැලකිල්ලක් නොකලාහුද. බොහොමොහොඳ හාමුදුරුව කියයි පසසමින් ඒ භික්‍ෂුව කරා නිතර එළබෙති. සැලකිලිද කරති සමහරවිට ඒ භික්‍ෂුව පසසමින් අන්‍ය භික්ෂූන්ට නින්දා කරන්නට ද බසිද. ඔවුන්ගේ මේ ශ්‍රද්ධාව කුමක් දෙයන බව ඔවුන් තබා ඔවුන්ගේ හිමියෝද නෑ යෝද නොදනිති. කාරණය තේරුම් ගැනීමට තරම් නෝනැතියෙකු මේ දැනගෙන කිවහොත් ඔහු ඒ තැනැත්තාටද විරුද්ධ වන්නාහ. ඉරිෂයාකාරය කියැයි දෝෂාරෝපණය කරන්නාහ. ක්ලේශය වංචනයට මනුෂ්‍යයෝ කොතරම් තදින් හසුුවේද්දයන බව මෙබඳ කරුණු වලින් තේරුම් ගතහැකිය. කාමතා වේශයෙන් වංචකරාගය පං්ඥකාමතා යනු පින් කරනු කැමති බවය ශ්‍රද්ධාරූපයෙන් උපන් රාගයම පසුව පං්ඥකාමතා රූපය ගන්නේය එයින් මෙහයනු ලැබූ ස්ත්‍රීහු පින් කරමියයි තමන් ඇලුම් කරන භික්ෂුව නිසා භික්‍ෂූන්ට දන්දෙති භක්ෂූන් වෙසන විහාරයන්ට ගොස් පින්කම් කරති. මේවා පින්වේද නොවේද යන බව නිශ්චය කිරීමට ඉතා දुෂ්කරය. දර්ශන රාගේයද ප්‍යකාමතාවේශය ගන්නේය. ඇතැම් තරුණ තරුණියන් පින් කිරීමට යැයි පිරිපංකම් බනපින්කම් යන්නේත් වන්දනාගමන් යන්නේත් කාමතා වේශයෙන් පැමිණි රාගයාගේ මෙහයවීමණි කෘත්ඥතා වේශයෙන් වංචක රාගය කෘතඥතා යනු කෙළෙහි ගුණ සැලකීමය ස්ත්‍රියක අතින් උපකාරයක් ලැබූ පුරුෂයා කෙරෙහිද පුරුෂයකුගෙන් උපකාරයක් ලත්ස්තිය කෙරහිද සමහරවිට කෘතඥතා වේශයෙන් රාගය පහළවෙයි කතඥතා ප්‍රතිරූපක රාගයට රැවටනු පුරුෂතෙමේ තේකෝප්පයකින් මුත් අමාට සංග්‍රහ කළ ස්ත්‍රියගේ බොහෝ ගුණ දකි. ගුණ අමතක කිරීමට නොවටින්නේ යැයි ඇය ගැන සැලකිලි කරන්නට වෙයි ස්ත්‍රීහුද එසේමය සමහරවිට තමන්ට උපකාර කරන කාන්තාවන් සම්බන්ධයෙන් ඇතැම් භික්‍ෂූන්ටද කොතංචතා ප්‍රතිරූපය ඇතිබේ සමානාත්මතා වේශයෙන් වංචකරාගය. අන්‍යන්ද තමා හා සමතත්වයහි තබා සිතන ස්වභාවය සමානාත්මතා නමී ඒ උතුම් ගුණයකි. බොහෝසයින් පෝසත්තු දුප්පතුන් ඇසුරු කිරීම තමාට නුසුදුසු දෙයක්කේ සලකති. එහෙත් දුප්පත් කාන්තාවන් කෙරෙහි රාග වශයෙන් ඇල්ම, හොසතුන්ටද ඇති නොවන්නක් නොවෙයි. පොහොසත් තරුණයකුට දුප්පත් පවුල තරුණියක ගැන ඇල්ම ඇති වූ කල්හි ඔහු තුළ පවත්නා වූ දුප්පතු නැසුරු කිරීම තමාට නුසුදුසු යන හැඟීම ඇයහා සම්බන්ධකම් පැවැත්වීමට බාධාවක් වෙයි. එකල්හි ඒ රාගය සමානාත්මතාවේශය ගනී රැවටනු තැත්තේ සමානාත්මතා නැමැති ගුණය ඉදිරිපත් කරගෙන රාගයෙන් දුප්පතුන් ඇසුරු කරන්නට පටන් ගනී. ප්‍රතිසංස්කාර කාමතා වේශයෙන් වංචකරාගය. තමා කරා පැමිණෙන්නවන්ට ප්‍රිය වචනයෙන් කතාකොට අවස්ථාවට සුදුසුහැටියට සංග්‍රහ කරන ස්වභාවය ප්‍රතිසංස්කාර කාමතා නමි මෛතුං්‍ය ආද්‍යශමය රාගය යැයි ඇතැමෙක් වරදවා සිතති. දැකීම ප්‍රිය සම්භාෂන ආදිය පිළිබඳ වූ ආශාවත් රාගමය. දර්ශනයෙන් හා කතාකිරීමෙන්ද ආස්වාදය ඇතිවන කෙනෙකු තමන් වෙත පැමිනිිකල්හි ඒ ආස්වාදය විඳිනු කැමති බව වූ රාගය පටිසන්තාාර කාමතා වේශයෙන් පහළවෙයි. වංචිත වූ තැනැත්තේ තමාවෙත පැමිණි තමාගේ මන පිනවන ආගන්තුකයා සමීපයට කැදවා ඔහු හා අප්‍රිය සම්භාෂනයහි යෙදන්නේය ආදරයෙන් ඔුට සංග්‍රහ කරන්නේය. ඔහු තමා කරෙන් ඉවත්කයන්නට උත්සහ කළත් ඉක්මණින් එය සිදුකරගන්නට ඉඩනො දෙන්නේය. හැකිතා කාලයක් ආගන්තුකය නවත්වාගන්නට උත්සාහ කරන්නේය. ඔවු ආගන්තුකයාගේ පැමිණි කාරණයද ඉතා ඕනෑ කමින් ඉටු කර දෙන්නේය. පරාබී වරුද්ධකාමතා වේශයෙන් වංචගරාගය. අනුන්ගේ දියුණුවට කැමති බව පර අභිවුරුද්ධිකාමතා නමි සමහරවිට රාගය, පරාබී වෘුද්ධිකාමතා වේශය ගනී එන් වංචිත වූ තැනැත්තේ ශ්‍රීන් හට ඉගනීමට උපකාර කිරීම රක්ෂාවල් සොයාදීම යන ආදිය අනුන් දියුණු කිරීමේ කැමැත්තෙන් කරන දෙයක් හැටියට කරයි ස්ත්‍රීන්ට පමණක් නොව සමහර ළමයින්ටද පර අභිවෘ්ධිකාමතා ප්‍රතිරූපක රාගයෙන් සංග්‍රහ කරති ා බහෝ වෙස්ගන්නා ධර්මයකි ප්‍රියවාදිිතා ධර්ම දේශනාකාමතා, ධර්ම ශ්‍රවණ කාමතා ධාතුකාමතා, පරීක්ෂණතා දී රාග්‍ය ගන්නා වූ තවත් බොහෝ වේශයෝ ඇත්තාහ. දවේෂය රෞද්ද්‍රභාවය ගන්නා දවේශය බය ස්වභාවය ගන්නා ද්වේශය පටික්කෝල ස්වභාවය ගන්නා දවේශය ශෝක ස්වභාවය ගන්නා දවේශයයැයි දවේශය හතර අකාරයි. එද අනේක වේශයන්ගෙන් පහළව සත්වයන් ප්‍රවටන්නේය ශාන්තිවේශයෙන් වංචක දවේශය ශාන්තිී යනු ඉවසීමයි තවත් ක්‍රමයකින් කියතහොත් අනුන්ට දවේශ නොකිරීමය ඒ දවේෂයට ප්‍රතිපක්ෂ ස්වභාවයකි එහෙත් සමහරවිට ද්වේශයම ශාන්තිය ආකාරයෙන් සිතෙහි පහළ වන්නේයය බොහෝසයන් සිදුවන්නේ ගරු කළ යුතු කෙනෙකු විසින් තමා කරන දෙයක් වලක්පන්නට උත්සහ කරන අවස්ථාවලදීය. මාපිය ගුරුවරු ආදී ගරු කළ යුත්තන් විසින් සමා කරන වරදක් නවත්වන්නට තැත්කරන කල්හි ඔවුනට කීකරු නොවී කරන වරද නොනවත්වාම කරගෙන යන්නා වූ තැනැත්තාහට මාපආදීන්ගෙන් ගැරවුම් ලබන කල්හි දඩුවම් ලැබෙන කල්ලෙහි මාපියආදීෙන් සම්බන්ධයෙන් පහළවන්නා වූ දවේශය ශාන්තියේ ආකාර ගනි එයින් වංචිත වූ තැනත්තේ මාපියාදීන් කුමක්කීවත් කුමක් කලත් සියල්ල ඉවසමින් මා කරන දෙක් කරමි යැයි ඒ වරද නොනවත්වාම කරන්නේය. අවිහිංසාවේශයෙන් වංචක දවේශය කරුණාවහා කරුණා පූර්ුවභාවය අවිහිංසා නමී ය දවේෂයට විරුද්ධ ස්වභාවයකි බලවතකු විසින් අයතු අන්දමින් දුරුුවලයෙකු පෙළනු දක්නා කල්හි, සමහරවිට බලවතාට විරුද්ධව අවිහිංසා රූපයෙන් දවේශය පහළවෙයි. සාර්පයකු විසින් මැඩියෙකු ගිලන කල්හි, මැඩියාගේ පක්ෂය ගෙන සර්පයාට පහර දෙනුවේ අවිහිංසා ප්‍රතිරූපක දවේශයනි. කාහට වත් පීඩාවක් කිරීම හිංසාාවම මිසා විහිංසාව නොවේ. අක්ෂයක් ගෙන තාත්පක්‍ෂයකට පීඩා කරන ස්වභාවය ඇතැම් අවිහිංසාවාදීන් කෙරෙහි දක්නාා ලැබෙන ස්වභාවයකි. ඔවුහු සතුන්ගේ පක්ෂය ගෙන මරන්නා වූද මස්කන්නා වූද මිනිසුන්ට නොයෙක් අයුරින් නින්දා කරමින් හිංසාවක්ම කරති. යත් පක්ෂයකට කරන හිංසාවක් බව ඔවුනට නොවැටහි ඔවුන්ගේ අදහස එ ඔවුන්ගේ අවිහිංසාවමය කියාය. සමහරුවති දුක්කිත සත්වයන් දුට්ටුකාල්හි දුකින් මුදවන්නට කියා ඒ සතුන් මර අදමති එද කරුණා ප්‍රතිරූපක දවේශයෙන් කරන වැඩකි. ද්ේශයෙන් තොරව ප්‍රාණගාතය සිදුකළ නොහැකිය අඥන්ට ගරහා කරනු කැමති සමහරුන් කෙරෙහිද කරුණාරූපයෙන් වේශය පහළවෙයි. ඔවුහු කරුණාව නිසා කරන වැඩක් ලෙස අන්්‍යන්ට ගරහා කරති. නෂ්කම්්‍ය කාමතා වේශයෙන් වංචක දවේශය. බලාපොරොත්තු කඩවුවද ප්‍රියපුද්ගලයන් නැසුනා වූද වස්තු බංගත්වයට පැමිණයා වූ ද සමහරන් කෙරෙහි ඒ කරුණු පිළිබඳ වූ ද්වේශය සමහරවිට නශ්කාමිය කාමතා වේශයෙන් පහළවෙයි. එයින් වංචිත වූ ඇතැම් කාන්තා වූ ඉස මුඩුකොට දසසිල් සමාධන් වෙති. ඇතැම් හූ ගිහිගේ හැර පැවිදිවන්නට සිතති. සමහර පැවිද්ධෝද විහාරාරාමයන් හැරතමා ආර්ඥගත වෙති ධනකාමතාවේශයෙන් වංචක ද්වේශය. ආදරයෙන් පෝෂණය කළ තමන්ගේ උරුමක්කාරයන් වූ දරුවන් නැසුුණු ඇතමුන්ගේ සිතෙහි ද්වේශය ධනකාමතාවේශයෙන් පහළවෙයි. ඔවුහු තමන්ගේ ධනය දෙස බලා දැන් මේවා කාට දෙන්නද දෙන්නට සිට අය නැතිව වුණා නොවේද දැන්මට මේවා රැස්කරගෙන තිබීමෙන් වැඩක් නැත මේවා පිනටවත් දීලා දමන්න ඕනෙ යැයි සිතා සමහරවිට දන්දෙති. අකුසලය කුසලයටත් ප්‍රත්‍ය වන බැවින් දවේශය හේතුකොට දෙන දානය වුවත් දෙන අවස්ථාවේදී දවේශයෙන් තොරව කුසල චිත්තයෙන් ඒ දීම කළොත් ඔවුනට ඒ දීීමෙන් වැඩ සිදවෙයි. දෙන අවස්ථාවේ දීත් දවේශසාගත සිතින්ම දුනහොත් ඒ දීමෙන් දායකයාට වන වැඩක් නැත. දුස්සීල පරිවාර්්්‍යනතා වේශයෙන් වංචක දවේශය. පක්ෂයක් දුෘශශීලයන් වශයෙන් ගෙන ඔවුනට දවේශකරන ගර්හා කරන ඇතමුන් කෙරෙහි ඒ ද්ේශය දුස්සීල පරිවජ්‍යයන්තා වේශය ගනිී එයි වංචිත වූ ඔවුහු තමන් දුස්සීලයන් වශයෙන් සලගන භික්ෂූන් වසන විහාරයන්ට නොඇති ඔවුන්ගෙන් දහම් නොවසති දුටුතන ඉවත බලති ගර්හා කරති දුසීලයන් ඇසුරු නොකිරීම නම් යහපත්ය එහෙත් කවරකුට වෝද දේශකිරීම පාපයකි ීලය නැසුරු රීමට බියවන එහි ආදීනව කියන ඒ පින් වත්හූ ශ්්‍රමන දෘෂ්්‍රීලයන්ටමුත් ගිහි දුुස්සීලයන් හට බිය නොවෙති. අසත්පුරුස පරිවාජනතා වේශයෙන් වංචක දවේශය. අසත්පුරුෂයන් සේවනය කිරීම නොෙක් විපත් කළට හේතුවකි ඕෝන්ගෙන් වෙන්ව විසීම යහපති. සමහර කෙනෙකුට සමර කෙනෙකුන් සම්බන්ධයෙන් හටගන්නා ද්වේශයද අසපපුොරුෂ පරිවජනතා රූපයෙන් පහළවෙයි. එන් වංචිත වූ තැනැත්තේ තමා නොසතුරු පුද්ගලයන් දුටු කල අසපපුරුෂයන්ගේෙන් දුරුවීමේ ආකාරයෙන් ද්වේෂයෙන් ඉවත බලයි. නැති තැන ඔහුට ගරහාද කරයි අල්පේච්චතාවේශයෙන් වංචක දවේශය තමාට උපකාර කරන කෙනෙකු සම්බන්ධයෙන් හටගන්නා ද්වේශය සමහර විට අල්පේච්චතා වේශයෙන් පහළවන්නේය එයින් වංචිත තැනැත්තේ මාහට අනුන්ගෙන් කිසිවක් ඕමනා නැත මට පුළුවන් හැටියකින් මගේ වැඩකරගනිමි යැයි අනුන්ගෙන් ලැබෙන උපකාර ප්‍රතික්ෂේප කරයි තමාට කරන උපකාරය නොපිළිගනුයේ උපකාර කරන තැනැත්තා කෙරෙහි ක්‍රෝදයකින්දයි ඔවුන්ගේ නැසුවහොත් ඔවුන් කියනුයේ මාගේ කෝදයක් නම් නැත නමුත්මට කාගෙවත් කිසිවක් ඕන නැත කියාය. එසේ කියනුයේ අල්පේච්චතා රූපයෙන් සිටින දවේශය ඔවුනට ද්වේශය හැටියට නොපෙනෙන බැවිනි මාපියන්ගේ උපකාරයෙන් කටයතු කරන්න වූ දරුවන් කෙරෙහිද. ගුරුවරයන්ගෙන් ආධාරලබන ශිෂ්‍යන් කෙරෙහිද. ගිහිියන්ගේ නාධාරලබන පැවිද්ධන් කෙරෙහිද. මේ අල්පේච්චතා ප්‍රතිරූපක දවේශය බොහෝසයින් ඇතිවෙයි. මිත බානීතා වේශයෙන් වංචක දවේශය. නිෂ්පල කතාාවලින් තොරව ඕමනා පමණට කතා කරන ස්වභාවය මිත බානීතා නමි. අප්‍රේ පුද්ගලයන් දුටුකල්හි සමහරවිීට ඕවන් පිළිබඳ දවේශය මිතබානීතා වේශයෙන් පහළවෙයි. එයින් වංචිත වූ තැනැත්තේ අන්ඥාහා කතා කළයුතු ප්‍රමාණයට ද කතානුකරන්නේය. තදබල අමාරුවලට පත්වී පිහිට සොයා බොහෝ දෙනා ළඟට ගොස් අවරගොගෙන්වත් පහිටක් නොලබූ සමහරුන්ට මුළු ලෝකය ගැනම දවේශයක් ඇතිවෙයි. සමහරවිට ඒද මිතබානීතාවේශය ගනිී එන් වංචිත තැනැත්තේ සැම දෙනාම සමග කතාවෙන් වලකින්නේයතාාප ගරහිතා වේශයෙන් වංචක දවේශය පුද්ගලයකුට ගरහා කිරීම නුසदुසිය එහෙත් පාප ක්‍රියාවන් හි දෝषය දැක්විය යුතුය එයට පාප ගरහාාව යැයි කියනු ලැබේ පුද්ගලයකුට ගරහා කිරීමත් පාපයක් බැවින් පවින් වැලකී විසීමට කැමැත්තෝ පුද්ගල ගरහාාව නොකරති පුද්ගල ගरහාාව වරදක් බව පිළිගන්නා ඇතමුන් කෙරෙහි අයන්ට ගරහා කරනු කැමති බව වූ දවේශය පාප ගර්හිතාවේශයෙන් පහළවෙයි එයින් වංචිත වූ වෝ පාපයට ගරහා කිරීමේ ආකාරයෙන් පුද්ගලයන්ට ගරහා කරන්නා හොය. අපචිති කාමතාවේශයෙන් වංචක දේශය ගරු කළ යුත්තන්ට ගරු කරනු කැමති බව අපචිති කාමතා නමි. චණ්ඩ පරුස මාපියන් ගුරුවරයන් ස්වාමිවරයන් යටතේ සිටින තැනැත්තන් කෙරෙහි ඒ මාපිය ආදීන් පිළිබඳ බය ස්වභාවය වූ දවේශය සමහරන්් විටර් අපචිති කාමතා වේශයෙන් පහළවෙයි. ඒයි මෙහයනු ලැබුවෝ සැලකීමෙන් නොව බියෙන් ඔවුනට ගරුබහුමන් කරති කීකරුවති. දේශසාගද සිතින් කරන මේ අපචායනය අපචායන කුසලට අඇත් නොවෙයි. පටික්කූල සංඥාවේශයෙන් වංචක දවේශය. ශරීරෙහි රාගේයට හේතුවන සෞන්දර්යක් ද ඇත්තේය ඥානවිශය ඥානයට විෂය වන පටික්කූලත්වයක්ත ඇත්තේය. පටික්කූලත්වය හැර සෞදර පමණක් ගන්නාතනැත්තා කෙරෙහි සරිගරය පිළිබඳ රාගය උපදී.ඒ රාගේ තුනී කළ හැකිවනුයේ දුරු කළ හැකිවනයේ පටික්කූලත්වය බැලීමනි. එබැවින් යෝගාවචරයෝද සිල්රකිின்නෝද, රාගය මඩිනු පිණස, ශරීරයේ පටික්කූලත්වය දක්නා ඥානය උපදවති එයට පටික්කූල සංඥාවයැයි කියනු ලැබේ පටික්කූ සං්ඥාව ඇතිකරගත් තැනැත්තා හට සමහරවිට දවේශයක් පටික්කෝල සං්ඥාවේශයෙන් පහළවෙයි එයින් වංචිත තැනැත්තේ තමාගේ විරුද්ධ අය දෙස පටික්කූලත්වයෙන් බලයි අනිත්‍ය සංඥාවෙන් වංචක දවේශය. සංස්කාරයන්ගේ අනිත්‍යබව දක්නා ඥානය අනිත්‍ය සඥානමි. අනිත්‍ය සංඥාව ගඩීමහෙවත් සංස්කාරයන්ගේ අනිත්‍ය භව නැවත නැවත මෙනිහි කිරීම භාවනාමය කුසලයයි. ඥාති වේසනාදයෙන් පීඩිත පුද්ගලයන් කෙරෙහි සමහර විට ඒ වියසනය පිළිබඳ වූ දවේශය අනිත්‍ය සංඥාවේශයෙන් පහළවෙයි එයින් වංචිත වූයේ අනි්‍යතාවමනිහි කිරීමේ ආකාරයෙන් සිදුවූදේ පිළිබඳව ශෝක කරන්නේය එය දවේශය වැඩීමකි ඉරුෂියාව අනුන් විදින සැපේට අනුන් ලබන ලාබේට ගෞරවේට කීර්තියට ප්‍රසංසාාවට තනතුරට නොකැමති වන ස්වභාවය ඒවා නොයිවසන ස්වභාවය ඉරිසිියාවයි. ඒද සත්වයන්ගේ සිතෙහි නොයෙක් වෙස්වලින් පහළවෙයි. පරාර්ථකාමතාවේශයෙන් වංචක එරිසිියාව පරාර්ථකාමතාව නම් අනුන්ට යහපතක් කරනු කැමති භවය. එරිසිියාව නම් යට විරුද්ධ ස්වභාවයකි ත් සමහරවිට එය පරර්ථකාමතා ආකාරය ගන්නේය කෙනකොට යම්කිසි තනතුරක් ලැබෙන්නට යනකාලෙහි එයට නොකැමති තැනැත්තා කෙරෙහි ඒ ඉරිසිියාව සමහරවිට පරාර්ථකාමතා වේශයෙන් පහළවෙයි එයි වංචීත වූ තැනැත්තේ මේ තනතුර ලදහොත් මොහු අල්ලස් කැනී මාදියෙන් ජනයා පෙළෙන්නට වෙයි එයින් මහජනයාට වන්නේ විපතක්කි මහුට මේ තැනතුරු ලැබීම වලක්වා ජනයා ආරක්ෂා කළ යුතුය යැයි සිතා තැනතුර ලබන්නට යන තැනැත්තා හට බාධ කරන්නට වන්නේය ඒ වලක්වන්නට උත්සාහ කරන්නේය මෙසේ කරන්නේ ඒ තැනැත්තාට තමා එසේ කරනුයේ ඉරිෂියාව නිසා බව නොවැටහෙන්නේය ඔහුට තමා ඒ ක්‍රියාවට අනුකෝලව අන්‍යන්ටද එය ඉරිසිියාව නිසා කරන්නට බව නොවැටහෙයි. පරාර්ථකාමී යම්කිසි සත්පුරුෂයකු විසින් දුගියකුට උපකාරයක් කරනු දක්නා කල්හි දෙනතැනැත්තා හට ලැබෙන කීර්තිය, ප්‍රසංසාාව නොයිවසියහැකි තැනැත්තා කෙරෙහිද සමහරවිට ඉරිෂියාව පරාර්ථකාමතා රූපයෙන් පහළවෙයි රැවටුණු ඉරිෂයාකාරයා පරාර්ථකාමයාගේ දීම සැහැල්ලු කොටහෝ ලොවට කරන අනර්ථයක් වශයෙන් හෝ දක්වන්නේය එන එන මිනිසුන්ට මෙසේ නිකම්ම මුදල්දුන් නොත් රටේ අලසයන් යාචකයන් බෝවන්නේ නොවේ ද යැයි කියමින් දෙනතනැත්තාට නින්දාහෝ කරන්නේය නොදෙනසේ අනුසාසනාහෝ කරන්නේය කෙනෙකු අනුන්ගෙන් දෙයක් ලෙහෙසියෙන්ම පිනට ලබානම් සමහරුන්ට එය නොයිවසිය හැකිය. ඔවුන්ගේ ඒ ඉරිසියාවද සමහරවිට පරාර්ථකාමතා වේසය ගනිී. එයින් වංචිත වූයේ එසේ අනුන්ගෙන් දෙයක් නිකම් ලබාගෙනීමට පුරුදවීමය දෝසය කියා ඒ වලක් පන්නට තැත් කරන්නේය. එක් ධනවතෙක් ිය වලින් භික්‍ෂූන් වැඩම කරවා මහ දානයක් දිනි. ය නොයිවසී හැකි වූයකු කෙරෙහි පරාර්ථකාමතා වේශයෙන් ඉරිසියාව පහළවිය. එයින් වංචිත වූ ඔහු පික්‍ෂූන් වහන්සේ මෝටර්ිය වලින් වැඩම කරවීම රටට පුරුදුවහොත් දුපපදුන්ට පින්කමක් කරගැනීමට අපහසුවන බව කියා දායක යාටත් ඩික්ෂූන්ටත් නින්දා කළේය මෙසේ නොයෙක් තනදීමේ ඉරිෂියාව ඒ ඒ පුද්ගලයාට ඉරිෂියාව බව නොදනනසේ පරාර්ථකාමතා වේශයෙන් පහළවන්නේය. පරීක්ෂණතා වේෂයෙන් වංචකඉරිසිියාව. යමක් රටේ කියන පමණින්ම අනුන් කී පමණින්ම නොපිළිගැෙන විමසා පිළිගැනීම නුවනැතියන්ගේ ස්වභාවයකි නොයිමසා පිළිගැනීම මෝඩයන්ගේ ස්වභාවයකි. සමහර විට ඉරිසිියාවද පරීක්ෂණතා වේශය ගනිී. කෙනෙකු විසින් ගොුණොඇතුගේ ගුණයකී කල්හි අනුන්ගේ ගොනොවත් බව නොයිවසන්නහුගේ ඉරිසිාව, සමහරවිට ඔහු කෙරෙහි පරීක්ෂණතා වේශයෙන් පහළවන්නේය. එයින් වංචිත වූ හෙතම ගුණවතාගේ ගොුණය නොපිළිගෙන පරීක්ෂණයට තබා ගන්නේය. අනුන්ගේ ගුණදක්නට නොකැමැති වූ නුගුණ දක්නට කැමැති තැනැත්තා හට කෙනෙකුගේකිනම් ගුණයක් වුවත් අගුණයක් කොට ගතහැකය මහත් ගුණය සුළු කොට ගත හැකය පරීක්ෂණතා වේශයෙන් පැමිණි ऋෂියාවෙන් විමසන්නා වූ තැනැත්තා අනුන්ගේ ගුණය, අගුණයක් වශයෙන් ලෙහෙසියෙන්ම පෙනෙන්නේය සැක කළ යුත්තක් වශයෙන් හෝ සුළු දෙයක් වශයෙන් හෝ පෙනෙන්නේය හෙතෙම ඒවා දක්වා ගුණමතුන්ගේ ගුණ අවලංගු කරන්නේය පං්ඥකාමතා වේශයෙන් වංචක ඉරිසිාව පං්ඥ කර්මයක් නිසා කෙනෙකු කීරිතිමත් පූකාල් හි නොවිස් නොයිවසන්නාහුගේ එරිසියාව සමහරවිට පුං්ඥකාමතා වේශය ගන්නේය එයි වංචිත වූයේ අලමු කීර්තිමත් බවට පත්වූවහු කළ පින්කම පරදවන පින්කමක් කරන්නට සිදයි. අනෙකෙකු ලවා කරවන්නට හෝ උත්සාහ කරයි පටික්කූල සංඥාවේශයෙන් වංචක ඉරිසිියාව. අනිෙකෙරුගේ රූප සෞන්ධාර්ියය නොයිවසනතැනැත්තාගේ ඉරිසිියාව සමහර විට පටික්කූල සං්ඥාවේශය ගනි. එයට රැවටන තැනැත්තේ මොහුගේ මේ ස්වභාව පිට පැත්තේ පමණක් ඇති දෙයකි. ඇතුළ තැත්තේ සෙම් සොටු කෙර දහඩිය මළමුත්‍රාදී අපවිත්‍ර ද්‍රාාව්‍ය සමූහයක්ය. මේ කුණුගොඩේ ඇති පිට ඔපේෙන් කාවර පලයක්ද. වටිනා ඇදුම් පැළඳම්වලින් කොබුමන සැරසුවත් සරසන්නේ කුණුගොඩක්ම නොවේද. යයිසිතා සැනසෙන්න්නේය. අන්්‍යන්ටද එසේම කියා, රප ස්වභාව ඇත්තහුගේ වටිනාකම නැති කරන්නට තැත් කරන්නේය අනිත්‍ය සංඥාවේශයෙන් වංචක ඉරිෂියාව බොහෝ සැපසම්පත් ඇතියෝන් පිළිබඳ ඉරිෂියාව සමහරවිට අනිත්‍ය සංඥාවේශය ගන්නේය ඒ අනිත්්‍ය සංඥා ප්‍රතිරූපක එරිෂියාවෙන් මෙහෙවනලද තැනැත්තේ මාලිගාවෙනි ගෙවල් වටිනා ඇලු ඇඳුම් පැළඳුම්වලින් සැරසි ප්‍රනීත ආහාරපානයන් වලදමින් මොවුන් දැනට විසුවත් මෝනට මෙසේ සැපවිදින්නට ලැබෙනුයේ මද කලක්මය තව මද කලකින් මෝවුන්ගේ මේ සම්පත් කෙලවරවන්නේය. මල පසු කවරුණුත් නිදන්නේ හතරලියන් වලේය ඒ කාලේ පැමිණකල්හි මෝන්ගේ හා අපගේද වෙනසක් නැත. යනාදියෙන් අනිත්‍යතාවේ සිතා සැනසෙන්නේය අන්්‍යන් තමා ගැන ඉරෂියාවෙන් සිටින බවත් කවරකු ගැනවත් තමාගේඉරිෂියාවක් නැති බවත්. තමා හැව දෙෙනගේ යහපතර කැමති බවත් හැමදනම වගේ කියන කරුණකි ඔවුන් නසේ කියනුයේ තමාගේ සිතෙහි ඉරිෂියාව නැති නිසාවත් ඇති ඉරිසිාවේ නැති බව කියා ොව රැවටීමටත් නොව තමන්ම රැවටී සිටින නිසාය ඒ රැවටීම වනුයේ නිත්‍රම ඉරිසිාව අන්වේශයකින් පහළ වන නිසාය අ්‍යවේශයක ඉනිශියාවට නිතර පුද්ගලයා රැවටෙන්නේය. එයින් පරිසම්වීම පහසු නොවෙයි. මාත් සරිය තමන් සතුද අන්්‍යන්ට හිමි වනුවටද අන්්‍යන්ට එයි මදවුවද ප්‍රයෝජනයක් වනුවටද. තමන්ටසේ අන්්‍යන්ටත් පිරිවර රූපස්වභාවශරීර ශක්තිය. උගත්බව යනාදිය තිබෙනුවටද. නොකැමති බව වූ විරුද්ධ ස්වභාවය මාත්සරය නමී. මසුරු බව යනුද යට නමකි එයද නානාවේශයෙන් පහළව සත්වයන් වංචා කරන්නේය. පරීක්ෂා කාරිතාවේශයෙන් වංචක මාත්සරිය. යමක් කරන කල්හි පරීක්‍ෂාකොට කරන ස්වභාවය නුවනැතියන්ගේ සිරිතකි. එය දෙලොව වැඩ පිණිසම පවතිනා කරුණකි. සමහරවිට සමහරුන්ගේ සිතෙහි මාත්සරය පරීක්‍ෂාකාරිතාවේශයෙන් පහළවෙයි. යම්කිසි පුුණ්ඥකාර්මයකට හෝ ගමේ, රටේ, ජාතියේ දියුණුව පිණිස කරන දෙයකට හෝ සහභාගී වන්නට, මසුරාට කතා කලොහොත් එකල්හි ඔහුගේ මාත්සාරය පරීක්ෂාකාරිතාවේශය ගනී. එයින් මෙහයනලද මසුරුතැනැත්තේම මේවා කෙරන වැඩද කළත් ප්‍රයෝජනයක් වන වැඩක් දැයි. නොයිමසා සහභාගීවීම නසුදුසය පරීක්ෂා කර පසුව සුදුස්සක් කරමි. ය එසිතා? දීමනාව පසුවට තබන්නේය. ඔහුගේ පරීක්ෂණයත් දීමනාවත් එයින්ම කෙළවර වන්නේය. ඥානවේශයෙන් වංචක මාත්සරය. යම්කිසි කරුණක් සඳහා ධනය වියදම් කළයුතු අවස්ථාවක් පැමිණ කල්හි මසුරාගේ සිතෙහි ඒ මසුරු බව සමහරවිට ඥානවේශයෙන් පහළවෙයි. වියදම් කළේතු ඒ දෙය වියදම් නොකලත් සිදුවන හැටියට හෝ ඒ සඳහා කරන වියදම නිෂ්පල වන හැටියට හෝ හට පෙනෙන්නට වන්නේය. එසේ පෙනෙනුයේ මාත්සරය ඥානවේශය නොහොගේ සන්තානයෙහි පහළවීමනි. ඒ ගැන වඩ වඩා සිතන්න හොට තමන්ට වැටහෙන හැටියටම සත්‍ය බවට නොයෙක් හේතු යුක්තිද පෙනෙන්නට වන්නේය. අර්ථ සංරක්ෂණතා වේශයෙන් වංචක මාත්සාරිය. අමාරුවෙන් සපයන්නා වූ ධනය අකාරණයහි වියදම්කොට නැතිකර නොගෙන ආරක්ෂා කරගතයුතිය. එසේ නොකරන්නා හට දිළඳු බවින් නොමිදිය හැකිය. සැපයුත්තේද ආරක්ෂා කළයුත්තේද ඕමනාදට වියදම් කරනු පිණස. ඕමනා තැනදීද වියදම් නොකරන්නාාවූ තැනැත්තාට ධනෙන් අනර්ථයක් මිස අර්ථයක් නැත. ධනය වියදම් කළයුතු තැනදීද සමහරවිට මසුරාගේ සන්තානේහි ඒ මසුරුභාව අර්ථ සංරක්ෂණතා වේශයෙන් පහලවෙයි. රැවටනු මසුරා වියදම් කළයුතු තැනැදී ධනය රක්්නට ගොස් සමහරවිට මහත් දුක්කරදර වලට ද පැමිණයි. සමාහරට සෝල්පයක් රැකගන්නට යාමෙන් සියල්ලමද නැසෙයි. විචය ධානතා වේශයෙන් වංචක මාච්චරිය. දන්දීයුතු අවස්ථාව පැමිණ කල්ලෙහි මසුරාගේ සන්තානයෙහි විචය දානතා වේශයෙන් එනම් විමසා දන්දීමේ ආකාරයෙන් ඒ මසුරු බව පහළ වෙයි. එට රැවටනාාවූ මසුරා ක්‍රතිග්‍රාහකයාගේ සිල් හොයන්නට වන්නේය. දුකසේ සපයාගත් මේ ධනය අස්ථානයේදී වියදම් නොකළ යුතුය. දෙතහොත් දියයුත්තේ ධානය මහත් පලවන හැටියටය. සිල්වතෙකුම සොයා අහුට දෙනුමිස අනෙකෙකුට මේ ධනය නොදී යුතුයයි. අවස්ථාව ඉක්ම වන්නේ ය ඔහුගේ දීමත් එයින්ම කෙළවර වන්නේය. පරාර්ථකාමතා වේශයෙන් වංචක මාත්සරය දුගියකු යදියෙකු, මගියකු කිසිවෙක් ලබාගනු සඳහා මසුරාවත පැමිණ කල්හි සමහරවිීට පරාර්ථකාමතා වේශය නොහොගේ සිතෙහි මාත්සාරිය පහළවෙයි. එන් වංචිත වූයේ නිකම්මදී පුරුදු කල කල්හි මෙතෙම වඩාත් අලසයක් වී හොඳටම කාලකන්නේියෙක් වන්නේය. දීම මොහොට කරන අපරාධයක්ය. මොහොට කරන්න තියන එකම යහපතනම් නොදීමමය. යැයි සිතා. යදියාට අර්ථයක් සිදුකිරීමේ ආකාරයෙන් කිසිවක් නොදෙන්නේය. මා සයමාන සදිසමාන හීනමාන යැයි මානය ත්‍රිවිදවෙයි. තමා විසින් තමා දජයක් සේ උසස්කොට අන්‍යන් පහත් කොටද සිතා. යුක්තියට ධර්මයට ගරු කළ යුත්තන්ට අගරු කරන නොනැමෙන ස්වභාවය සෙයමානයයි. තමාට වඩා උසස්සායද හා තමා හා සමකොට සිතා, යුක්තියට ධර්මයට ගරු කළි යුත්තන්ට අගරු කරන නොනැමෙන ස්වභාවය සදිසමානයයි. තමා විසින්ම තමා පහත්කොට සිතා ගරු නොකළි යුත්තන්ටද ගරු කරන අයුක්තියට අධර්මයට නොනැමිය යුත්තාට නැමෙන. නොවැදි උුත්තාට වදින, ලාමක ගතිය, හීන මානයයි. තෙවදෑරු වූ මේ මානය අනේකවේශයෙන් පහළව වංචා කරන්නේය. නිහතමානතා වේශයෙන් වංචක මානය. නිහතමානීතාව යනු මානයට විරුද්ධ ස්භාවයකි. සමහරවිට මානයම, නිහතමානීතා වේශයෙන් පහළවෙයි. මේ බොහෝසයින් දක්නට ලැබෙනුවේ පැවිද්දන් කෙරෙහිය. ශික්‍ෂාවටහා ධර්මයටද ආචාර් උපාද්‍යන්ටහා වැඩිමහල්ලන්ටද ගරුකරන්නා වූ යටහත් පැවතු මැත්තා වූ සංසුන් පැවතුම් මැත්තා වූ. තෘෂ්ණ මානයන් වැඩීමට හේතු නොවන වස්තුන්සේ සලකුණු ලබන වටිනාකම මද වූද දුර්වර්ණබූද චීවරාදී පරිෂ්කාරයන් පරිභෝග කරන්නා වූ මානය තුනීකරගෙන වෙසෙන්න්න වූ භික්ෂුවගේ සිතෙහි සමහරවිට නිහතමානීතාවේ ආකාරයෙන් මානය පහළවෙයි. එට රැවටින වික්ෂතමේ තමාසේ නිහතමානීයෝ නොවෙතැයි අන්‍යන් පහත් කොටද නිහතමානී තුවෙන් තමා උසස් කොටද සිතයි. අන් වෙසක් නොගත් ස්වභාවික මානයෙන් මත්වූ තැනැත්තේ යම්සේ පහත්්‍යයි සලකන පුද්ගලයන් පිළිකොල් කරේද අසෝභන වූද වටිනාකම මදවූද ඇඳුම් පැළදුම් මාදිය පිළිකුල් කෙරේද එපරිද්දෙන්ම නහතමානීතාවේශයගත් මානය ඇති භික්‍ෂුතෙමේ වර්ණවත් චීවරාදිය පරිභෝග කරන භික්ෂුවද වර්ණවත් චීවරාදී පරිෂ්කාරයන්ද වටිනාකම්වෙති චීවරාදී පරිෂ්කාරයන්ද පහත්කොට සිතන්නේය පිළිකුල් කරන්නේය ආත්මගෞරවේ වේශයෙන් වංචකමානය. දුකට පත්වන්නට ඉඩ නුදී අන්ඥන්ට කෙලිබඩුවක් කරගන්නට නොදී තමාගේ ආත්මය ආරක්‍ෂා කරගන්නා ස්වභාවය ආත්ම ගෞරවයයි ඒ හරමක් මානයේ මුහුණුවර ඇති ස්වභාවයක් මුත් මානය නොවෙයි ආත්ම ගෞරවය සැම දෙනා කිරීම තිබී යුත්තකි ඒ නැතිතැනැත්තේ ආත්මය ආරක්‍ෂා නොකරයි කුමක් සිදුවත් කමක් නැත වෙන දෙයක් වේවා යැයි හෙතම කිසිවකට උත්සාහ නොකරයි. එයි ඔොහු වඩා දුකට පත්වනු මිස දියුණුවට සැපේට උසස් බවට නොපැමිණේ ආත්මගෞරුවේ නැතියන් කෙරෙහි බොහෝසයින් හීනමානය පහළවෙයි ආත්මගෞරුවේ ඇතියන් කෙරෙහි සමහරවිට ආත්මගෞරුවේ වේශයෙන් සයමාන සධසමානයෝ පහළවෙති ආත්මගෞරව ප්‍රතිරූපක මානය ඇත්තේ ආත්මගෞරවයට හානියක්කැයි ගරු කළ යුත්තාට ද ගරනොකරන්නේය. ගුරූපදේශ ලැබියයුත්තාගෙන් ගුරූපදේශ නොගන්නේය. වැද යුත්තාට නොවදින්නේය විදීයුත්තාට පුදන්නේ නැත. පං්‍යකාමතාවේශයෙන් වංචක මානය ප පිරිස කළයුතු කාරයක් කළයුතු තිබෙන අවස්ථාවක ජනයායට ඉදිරිපත්වන්නට බියෙන් පසු බැස සිටින කාහි සමහර විට එක් අයකගේ සිතෙහි प්ඥකාමතා වේශයෙන් මානය පහළවෙයි එයින් වංචිත වූ තැනැත්තේ මෙතෙක් ධනවතුන් කරන්නට ඉදිරිපත් නොවූ මෙතෙක් ප්‍රභූන් කරන්නට ඉදිරිපත් නොවූ සැමදනාටම නුපුළුවන්්‍ය කියන්නා වූ මෙම කටයුත්ත මම කරමි යැයි ගෞරුවයෙන් ඒ කරයි. අන්‍යන් කරන කිනම් දෙයක් වුවත් තමා විසිනුත් නොකිරීම බාල්දුවක්කොට සලකන සමහරුන් කෙරෙහිද මානය සමහර විට පඥ්ඥකාමතා වේශයෙන් පහළවෙයි. පරාර්ථ කාමතා වේශයෙන් වං්චක මාන්‍යය. යම් කිසිවෙකු විපතට පත්ව වෙසන කල ඔහුට පිහිටවන්නට කිසිවකු ඉදිරිපත් නෝන බව දක්්නාා තැනත්තා කෙරෙහි සමහරවිට පරාර්ථකාමතා වේශයෙන් මානය පහළ වෙයි එයි වංචිත වූ තැනැත්තේ පොහොසතුන්ය පරාර්ථකාමීන්ය රටට ජාතියට වැඩකරන්නේය කිය කිසිවකු පිහිට නොවන මොහුට මම පිහිට වෙමියයි ගෞරොවෙන් විපතරපත් තැනැත්තාට උපකාරයට ඉදිරිපත් වෙයි ඥානවේශයෙන් වංචක මානය සය සදිස හීන වශයෙන් තෙවදෑරුම්වූ මේ මානය බොහෝසීන් පහළබනුයේ ඥානයේ ආකාරයනිි සය මානයාගේ වශයෙන් තමා උසස්කොට ගත්තා වූ දැනැත්තාට වැටහෙනුයේ එ හිස් හැගීමක් මානයක් වශයෙන් නොව සත්‍ය වශයෙන් නැත්තා වූ තමාගේ උසස් බව පිළිබඳව තමාට ඇතිවූ දැනීමක් ලෙසටය. යමක ඇතිහැටිය දැනීම ඥානය බැවින් තමා කෙරහි ඇති වූ ඒ තමා උසස්ය යන හැඟීම මානය යැයි හුට කෙලෙසකින්වත් නොවැටහෙන්නේය හෙතෙම තමා කෙරෙහි මානයක් ඇති බව නොපිලි ගන්නේය රැවටුනා වූ ඔහුට තවදුරටත් ඒ ගැන කල්පනා කරතොත් නොයෙක් ආකාරයෙන් නොෙක් හේතු උදාහරණ සහිතව තමාගේ උසස් බවම පෙනෙන්නේය එයින් හේ වඩාත් රැවටෙන්නේය රැවටනා වූ හෙතම කිසිවකොට ගරු කරන්නට නැමෙන්න්නට නොකැමැති වන්නේය තමාට වඩා දැනුමැති අනෙකෙකු ඇති බව නොපිළිගන්නා හේ කිසිවකුගේ කීමක් අනෙකෙකු ඇති බව නොපිළිගන්නා කිසිවකුගේ කීමක්හවවාදයක් අනුශාසනාවක් නොපිලිගන්නේය එපමණුකුත් නොව තමාගේ අඳුම් පැළඳුම් කෑමබීම් සිරිත්පිරියන ආදිය අන් සැමට වෝඩා උසස්කොට සිතයි ඒවායේ නොමනාතැන් වෙනස් කරන්නටවත් ස්वाල්පයක්වත් අනුකරණය කරන්නටවත් නොකැමති වන්නේය එයි නොහු දියුණුවට නොප්‍රමිණෙන සැමකල්හිම ඒත්වයම සිටින කෙනෙක් හෝ වඩාත් පිරිහෙන කෙනෙක් හෝ වන්නේය සදෘෂමානයට රැවටුණු දැත්තාද තමා අන්්‍යන් හා සමතනහි තබා සිතමින් සමාන කාරයා සේම පිළිපදින්නේය. ඊීනමාන්‍ය ඇති තැනැත්තාහට පෙනෙනවේද ඒ තමාට ඇති වූ හිස් හැඟීමක් මානයක් හැටියට නොව සත්‍ය වශය නැත්තා වූ තමාගේ හීනත්වය පිළිබඳ ඇති වූ දර්ශනයක් හෙවත්ත ඥානයක් හැටියටය. ඊීනමාන ඇති තැනැත්තා නිත්‍රම අනුන්ට අවනත වන ගරු නොකළයුත්තන්ට ද ගරු කරන කෙනෙකි. එයින් වංචිත වූ තැනැත්තේ උසස්වන්නට සිතා තමා විසින් උසස්සය සලකන අනුන් අනුකරණය කරන්නෙක් වන්නේය. අනුන් කරන හැටි බලා එයට අනුව කතාව කෑමබීම ඇඳුම සිරිත විරිත පවත්වන්නට උත්සහ කරන්නෙක් වන්නේය අනුන් අනුකරණය කළයුතු තැනදී එසේ නොකිරීමය සෑම තැනද අනන් අනුකරණය කිරීම යන මේ දෙකම පරිහානියට හේතුය මානය කාකෙරෙහිත් ඇති නමුත් සෑම දෙනමවාගේ කියනුයේය අන්්‍යන්ට ඇතිබාවහා තමන්ට නැති බාවය. ඔවු නෙසේ කියනුයේ වංචාවකට නොව තමාගේ මානය තමන්ට නොවැටහෙන බැවිනි. නොවටහෙනුයේ ය නිතරමවාගේ අන්්‍යවේශයකින් පහළ වන බැවිනි. තීනය හා මිද්ද චිත්ත චෛතසිකියන්ගේ අලස බව කටීත්තෙහි හැකිලෙන පසුබසින ස්වභාවය තීන මිද්්‍යයයි. එයද අනේ කාකාරයෙන් පහළවන වංචාකරන ධර්ම යුග්මයකි. සමාධිවේශයෙන් වංචක තීන ිද්‍යය. මෙය සාමාන්‍ය ජනයාට නොව සමාධිය වඩන යෝගාවචරයන්ට ඇතිවන යෝගාවචරයන් රවටන ධර්මයකි. සමාධිය වැඩීම සිත බොහෝ වෙහෙසට පත්වන ක්‍රියාවකි. සිත වෙහෙසට පත්වූ කල්හි එට අනුව ශරීරයේ ඇතැම් සුක්ෂම ඉන්ද්‍රියෝද වෙහෙසට පත්වෙති. එයින් සකළ ශරීරයම්මත් වෙහෙසට දැනෙන්නට වන්නේය සමාධිය වඩන්නෙකුට ඇතිවන වෙහෙස දවසක් බරවැඩ කරන්නෙකුට ඇතිවන වෙහෙසට වැඩි බව කියයුතුය. මෙය යෝග පුරුදු නොකලවුන්ට නොවැටහෙන්නේය. සමාධී අතුරුදහන් වී එය වෙනුවට ඔහුගේ සන්තානයෙහි සමහරවිට සමාධයේ වේශයෙන් තීනමිද්දය පහළවෙයි. ඒ බව යෝගාවචරයාට නොදරෙන්නේය. ඉන් පස ඔහු සමාධිය වඩම යන අදහසින් සමාධි ප්‍රතිරූපක තිීනමිද්දය වඩන්නේය. එයින් ඔහුගේ යෝගය නිෂ්පල වන්නේය. පාප විරමන ආකාරයෙන් වංචක තීනමිද්ධය. යම්කිසි පාපක්‍රියාවක් කරන්නට බලාපොරොත්තුවයෙන් සිටින අවස්ථාවකදී අලස භවට හේතුවන අධික සීතල අධික උෂ්ණය. සාගින්න අන්දකාරය ගිලන්බව යනාදී කරුණක් ඇතිවුවහොත් සමහරවිට තීනමිද්ද පාපයෙන් වලකිනු කැමති බවහි ආකාරයෙන් පහළවෙයි එයින් වංචිත වූ තැනැත්තේ ඒවා පෞසිදුවන වැඩය ඒවා නොකිරීමම යහපත්තිය යැයි එයි වලකී වැලකීම නම් කෙසේ සිදුවත් ඒ පුද්ගලයාට යහපති එහෙත් අලස භව නිසා වැලකීම සීලමය කොසලේට අඇත් නොවෙයි ඥානවේශයෙන් වංචග තිීනමිද්දය අලස භව අධිකතැනැත්තා කෙරෙහි බොහෝසයින් එය ඥානවේශයෙන් පහළවෙයි මහන්සි වියයුතු යම් කිසිවක් කලයතු අවස්ථාව පැමිණ කල්හි අලසයාගේ සිතෙහි ඒදය කිරීමෙන් ප්‍රයෝජනයක් නැතය කියා හෝ උත්සා කළත් ඒදය නොකළහැකිය කියා හෝ හැඟීමක් ඇති වෙයි. ඒ හීනමිද්ද ඥානවේශයෙන් පහළවීමය එයින් වංචිතතනැත්තේ කළි උත්ත අතහරින්නේය. පරීක්ෂණතාවේශයෙන් වංචක තිීනමිද්දය. අමාරු වැඩක් කළයේුතුව තිබෙනකාල්හි, සමහරවිට පරීක්ෂා කොට කරනු කැමැති බාවහිවේශයෙන් තිීනමිද්්‍යය පාළවෙයි. එයින් වංචිත තැනැත්තේ පරීක්ෂා නොකොට යමක් කිරීම නොසු දුසිය. යමක් කරහොත් කළයුත්තේ පරීක්ෂා කොට එහි තත්වය හොඳින් දන ගෙනය. එබැවින් කටයුත්ත ක යුත්ත ඉක්මන් නොවී පරීක්ෂාකොට සුදුසනම් පසුව කරමී යැයි කළයුත්ත කල් තබයි. අලසයන් විසින් මෙසේ පසුව කරන්නට තබන කටයුතු කල් තබීමෙන්ම කෙළවරවන නමුත් කිසි කලෙක සිදු නොවෙයි. ආත්මකෞුරුවේ වේශයෙන් වංචක තීනමිද්ද. වේහසිය යුතු වැඩක් කළයුතුව තිබෙන කල්හි සමහරවිට අලසයාගේ සිතෙහි ආත්මගෞරවය වේශයෙන් තිීනමිද්දය පහළවෙයි. එයින් වංචිත වූයේ මේ වැඩේ මගේ තත්වයට නොසුදුසුී. මෙබදුු පහත් වැඩ කිරීම මගේ ආත්මගෞරවයට බාධාවක්. යැයි කළයුත්ත නොකරන්නේය ආත්ම ආරක්ෂකතා වේෂයෙන් වංචක තිීනමිද්දය බොහෝ වෙහෙසීවිතු බරපතල වැඩක් කළ යුතු තිබෙන කල්හි සමර්විට ආත්මය ආරක්ෂා කිරීමේ වේශයෙන් තිීනමිද්දය පහළවෙයි එයින් වංචිත තැනැත්තේ පමණට වඩා වෙහෙසීම නොසුදුස්වී එය නිරෝගී බවටහා ජීවිතය කල්පැවැතීමටත් බාධාවක් යම උුපයන්නේ ආත්ම සන්රක්ෂණය පිණිසය ඒ ජීවිතයාගේ පැවැත්මට බාධාවක් වෙදහොත් එයින් පලක් නැත. යැයි ආත්මය ආරක්‍ෂා කිරීමේ ආකාරයෙන් වැඩ නොකරන්නේය. පරාර්ථකාමතා වේශයෙන් වංචක තිීනමිද්දය සමහරවිට තිීනමිද්දය පරාර්ථකාමතා වේශයෙන් ද පහළවෙයි ඒ රැව්ටනුත්ත නැත්තේ අනුන්ගේ යහපද සඳහා අනුන්ට කරගැනීමට ඉඩතැබීමක් වශයෙන් සලකා තමාවිසින් කරගතයුතු වැඩ අතහරින්නේය අල්පේච්චතා වේශයෙන් වංචක තීනමිද්දය සමහරවිට තිීනමිද්දේ අල්පේච්චතා වේශයෙන් පහළවන්නේය රැවටනු තැනැත්තේ අපට මේ තිබෙන ප්‍රමාණය ඇත වැඩි ලෝබකම හොඳ නැත අපි මේ තරමින් සතුටවෙමු යයි ඇති දෑ දියුණු කර ගැනීමටත් නොලැබූ දෑ ලැබීමටත් උත්සාහ නොකරන්නේ ය කුක්කුච්චය පාපයක් කළමියයයි කළ පාපය ගෙන තැවීමද මට කුසල් කරන්නට නුපුළුවන් වීයයි නොකළ ගොසලේ ගැ පසු තැවීමද කුකුච්ச்சයයි සමහරවිට නොකළ පාපය ගැන හා කළ කුසලය ගැනද පසු තැවති එය අයතාව කුක්කුච්ச்சයයි කරුණාවේශයෙන් වංචක කුපකුච්ච. තමන්ට උපකාර කළ මාපියන්ටහා ගුරුවරුන්ටත් තවත් එවැනි අයටත් ප්‍රතිඋපකාර වශයෙන් සැලකලි නොකලාය කෙරෙහිත් සමහරවිට කරුණාවේශයෙන් කොක්කුච්ච ඇතිවෙයි. ඔහු බාල කලපටන් අපට උපකාර කළ අපට දියුණු කර අප කෙරෙහි අපමන කරුණාවේ විසූ මවට පියාට ගුරුවරයාට සහෝදරයාට සහෝදරයට සැලකිල්ලක් කරන්නට නොලබුණියයැයි ඔවුන් ගැන දයාව දක්පන්නාවු ආකාරයෙන් පසුදවිති. කෝප වී හෝ ලාභය පිණිස හෝ සතුන් මැරු අයද කෝපවී අනුන්ට පීඩා කළ අයද සමහරවිට මැරු සත්පයින්ට හා ඩා කරුණු ලබු මිනිසුන්ට අනුකම්පා කරන ආකාරෙන් කළ පාපය ගැන පසුදවෙති එසේ තැවීම හෙවත් කනගාටුවීම පාපය අඩුවීමට කරුණක්යැයි සමහලු සිතතත් තෙමේම පාපයක් වු කොක්කුච්චය කළ පාපයක් අඩුවීමට හෝ නැතිවීමට කරුණක් නොවෙයි පං්ඥකාමතා වේශයෙන් වංචක කුක්කුච්චය. පින් නොකොට කළහැකි අවස්ථාවඉක්ම වූ ඇතැමුන් කෙරෙහි පං්ඥකාමතා වේශයෙන් කුක්කුච්චය පහළවෙයි එ පහළ වූ තැනැත්තේ තමා පෙර පින් කරන්නට සිතු අවස්ථාවල් සිහිකරමින් මම මහදනක් දෙන්නට බලාපොරොත්තු වීමි නමුත් ප නිවාඩ් නොලැබරු නිසා එය නුපුළුවන් විය සිල් සමාධන්වන්නට බලාපොරොත් වූ නමුත් අපේ ගෙවල් කරදර නිසා නුපුළුවන් විය යනාදිය තින් කරනු කැමැතිබයහි ආකාරයෙන් තැවන්නේය ශික්‍ෂා කාමතාවේශයෙන් වංචක කුක්කුච්චය. මෙ බහෝසයින් පැවිද්ධන් කෙහි උපදිනාව වංචක ධර්මයකි. ශික්‍ෂාකාමී වූද ඇතැම් පැවිද්දෝ චිත්ත දුරෝලත්වය නිසාද කෙලසුන්ට වසගවීම නිසාද නොදනීම නිසාද ඇතැම් සිකපද බිදගනිති. ඔවුන් කෙරෙහි සමහර විට මාගේ සීලය සුද්ද නැතද සීලය බිදීමෙන් මට පාපයක් වීද යනාදෙන් ශික්‍ෂා කාමතාවේශයෙන් කුක්කුච්චේ පහළවෙයි. අහිරිකය හා අනෝතප්පය. පාපයට ලජ්ජා නොවන පාපය පිළිකොල් නොකරන එ උතුම් කොට ගන්නා ස්වභාවය අහිරික නම් වෙයි. පාපයට බිය නොවන පාපය පිහිටක් කොට ගන්නා ස්වභාවය අනෝතප්ප නම්වෙයි. මේ දෙක සැමකල්හි එක්ව පවත්නා ධර්ම දෙකකි. යම් තනක අහිරිකයේ ඇති නම් එතන අනෝතප්පේද ඇත. යම් තැනක අනෝතප්පය වේ නම් එතන අහිරිකේ ද ඇත. පරාක්‍රමයේ වේශයෙන් වංචක අහිරික අනෝතප්පයෝ. වීරියට හෙවත්. නොපසුබස්්නා බවට පරාක්‍රමය යයි කියනු ලැබේ. බොහෝ දෙනිෙකුව ඇති තැනකදී යම් කිසි පාපක්‍රියාවක් කෙරුමට අන්්‍යන් ලැජ්ජාවෙන් හා බියෙන් පසුබසි නාකාල්හි. සමාරවිට කෙනෙකුගේ සිතෙහි අහිරික අනෝතප්පයෝ පරාක්‍රමය වේශයෙන් පහළවෙයි. ඒ මහත් දස්කමක් කරන ලීලාවෙන් න් නොකරන ඒ පාප ක්‍රියාව කරන්නේය දෛරිය වේශයෙන් වංචක අහිරිකා අනුව තප්පයෝ. යම්කිසි පාපක්‍රියාවක ඇලී සිටින්නේෙකොට එයින් දුරුවන ලෙස හිතවතුන් විසින් අනුශාසනා කරන අවස්ථාවලදී මාපිය ගුරුවර ආදීන් විසින් තර්ජනය කරන අවස්ථාවලදීද සහරවිට හෝගේ සිතෙහි දෛරිය වේශයෙන් අහිරික අනුවතප්පයෝ පාළවෙති. එයින් ඔහු කවුරුන් කුමක්කීවත් කුමක් කලත් මාකරණදය එසේම කරමි යැයි එහිම පිහිටා කිසිවකුට අවනත නොවී එය කරගෙන යන්නේය. මෙබඳු අවස්ථාවලදී අහිරික අනොවතප්පයන් දෛරයේ වේශයෙන් පැමිණෙනේ ස්වභාවෙන් දෛරිය හීන වූුවන්ටය. ස්වභාවෙන් දෛරය ඇති තැනැත්තා කෙරෙහි මෙබඳු අවස්ථාවලදී දෛරියම ක්‍රියා කරන්නේය. අහිරික අනුවතප්පයන් බලධර්මයන්ට ඇතුළොකොට වදාරා තිබෙන්නේද ඒවායේ ඇති දෛරිය, හරාක්‍රම ප්‍රතිරූපකත්වය නිසා බව කියයුතු්‍රය සත්‍යවාධිතා වේශයෙන් වංචක අහිරික අනෝතප්පයෝ ලැජ්ජාව හා බිය නිසා තවන්ගේ පෞකම් සඟවන්නා වූ ජනයාගේ මධ්‍යේෙහි සමහර විට කනෙහු කරෙහි සත්‍යවාධිතා වේශයෙන් අහිරික අනෝතප්පයෝ පහළ වෙති වා වංචිත තැනැත්තේ සත්‍ය වාධීත්වය ආකාරයෙන් ලැජ්ජාඩිය විරහිතව තමාගේ පව්කම් පවසයි රිජුත්වයේවේශයෙන් වංචක අහරික අනෝතබ්පයෝ ප්‍රකෘතියෙන් රජු බවක් නැතියන් කෙරෙහි සමහර විට රිජුත්වයේ අහරික අනෝතපපයෝ පහළ වෙති ව ඒ ලජ්ජාාවිය නැති බව තමන්ගේ අවංක භවයයි සිතා අන්්‍යන් සැඟවී කරන පෞකම් ප්‍රසිද්ධියයේ කරති දිිට්ටි මෝහ විජිකිිච්චා සත්‍ය දර්ශනය හෙවත් යමක් ඇති හැටියට නොවරදවා දැනුම ඥානයයි දි ලෙස දැනුම දිට්ටියයි දිට්ටිය වැරදි දැකීමක් වුවත් සෑමකල්හි පවතින්නේ සත්‍යදර්ශනය හෙවත් ඥානයේවේශයනිි එබැවින් දිට්ටියක් ඇති තැනැත්තේ ය සත්‍ය දර්ශ්නය හැටියට මිස වැරදි හැඟීමක් යැයි නොපිලිකණී මෝහයත් බොහෝසයින් ඥානවේශයෙන්ව පහළවෙයි අධික වූ පමණට ඒ පුද්ගලයාට තමා පණ්ඩිතේගු හැටියට වැටහි. එසේ වන්නේ මෝහයාගේ ඥානවේශ වංචකත්වය නිසාය. විචගිච්චාවද සමහර විට විමර්ශන ඥානවේශයෙන් පහළ වෙයි. ලෝබ මෝහ දිට්ටි විතක්ක විචාර චිත්ත. මේ ධර්මයෝ අකුසල පක්ෂයහි අකුසල කරණයට උපායදීම් ආදී වශයෙන්, ඥානසේ ක්‍රියාකරති